ඇබවන් සුබ සන්ධහාාවක් අපි සූදානක් වෙන්නේ ඉරිදා සිත්නෙ තසපුූ ආරම්භ කරන්නට. ඉරිදා සිද්නෙ අසපුුව තුළ අදත් ධර්මය අහන්නට ප්‍රිය ශ්‍රාවකොබ ඒග්‍රරාශීවි සිටින මොහොති එවතුම් ධර්මදායාදිය තිරින කරන්නට ගෞරව නමස්කාරපූරකව අදත් ආරාධනා කලාා බෙලිහුල් ඔය සීල සමාහිතාරන්නේය සේනාසනවාසී පූචනීය බලංගොඩ රාධහ ස්වාමීන් වහන්සේට වන්හන්සේ මොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිත්න අසපූ වෙනුවෙන් පිළිගෙන උන්වහසේට පාදන මස්කාරපූරක චේතනාවෙන් ආරාධනා කරනවා ඉරිදා සිට්නතාසපුයේ ධර්මානු ශාසනාව පැවැත්වීම සඳහා. අවසරයේ ස්වාමිනාන්ස සාධහෝ 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 සමන්තා චක්කවාලේ සූ අත්ත්‍රාගත්හන්තුදේවතා සදধাම්্මං முుනිරජස්ස சుනන්තු සගග මොක්හෙදම් धම්මසාවෙන කාලු අයං भදන්త धම්මස වෙනෙ කාලො අයං भදන්త धම්මසාවෙනෙ කාලෝ අයං බදන්త යෝකපපකෝටි හිපියපපමියන් කාලං කරුන්තෝ අතිදුක් කරනිී හේදංගතුලෝකහිතායනතෝ නමුෝමහාකාරුනිිකස්සතස්ස කුළුණුමෙන් සතවෙත පතලනන සවූ පදරොත හෙලිකල ලොවටසෙත නිතර නමදිම් මුනිඳු සරනත අසම්බුද්ධන් බුද්ධනිසේවිතංයං භවා භවංගත් චැතිජීවලෝකෝ. නමු අවි්ජාදිිකිලේසජලං විধাංසිනුධම්ම වරස්ස තස්ස ලංකර සසරහිම් දුරුකර කෙලෙසන්බියගිම් සිදුකළ යුතුතුම් වඳිම් නවලෝ තුරා සදහම්. ගुුණහිயோසිල සමධි පഞ විමුති ඥනප පभතියුත්ন্ত හිතජනන කුසලති කන තමරිය සघං සිරසානමමි किසි කෙනකුන් පමන නොකලකි ගනති අපමන සත හට පිලිසරන වඳිම් අදෙරින් අරි සංගගන සාධු සාධුසාධු නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුදුදස්ස නතස්ස ভাගවෙතෝ අহাතෝ සම්මා සම්බුද්ধাස්्य නමුතස්ස ভাගගතෝ අহাතෝ සම්මා සම්බුদ් දස්ස උපසත උපරතෝ මන්তেभाනි අනුද্ධেතෝ ধुනාතිපාපકේ धම්මේ, දුම පත්තංව මාලුතෝතිසිලුදනාටම පින්බර සැන්දෑවක් වේවා කියල මම මහා සංගරත්නය වෙනුවෙන් ආශිර්වාද කරමින් අද සිතනෙ තසපුව ධරමානු ශාසනාව ආරම්භ කරන්නත බලාපොරොත්තු වෙනවා. සබදානන් ධහමදානන් ජිනාති යන තත්හාගතයන් වහන්සේගේ ශ්‍රී මුක්හ දේශනාාවට අනුව උත්තමදානය ධර්මදානමේ පින්කම්ම අදසිද්ධ කරගානටයෙදන්නේ අංක එකොළහින් දෙක බැලිමඩ පාර බණඩාරවෙල ලිපිනේ පදිංචි පිින්වත්කමනි දීපිකා කරුණාරත්ති මහත්මිය විසින් බොමශ්‍රද්ධාවෙන් උතුම් ධර්මාලෝකය පිණි සමහේතුවේවා කියන පින්බර පැතුමින් මේ උදාාරතර මහේශාක්‍ය ධර්මදාානයේ මහ පින් බලයෙන් ඒ පැතුම් ඉටුවේවා කියලාපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා තුල්ලෝකයකට මතුනෙමෙයි කෝටි ලක්සයක් සක්වල ආකඥා චකරය පතුරුවාලමින් අපමන සත්වගකට නිම්හිම් නැති සුුවයේ ශාන්තියේ සැනසීම පෙන්වා වදාලේ බුදුරජාණන් වහන්සේ එහිතේ තිබුණි පුදුමාකාර මෛත්‍රියයක් නොනවතින මහා කරුණාවක් සීමා නැති මුදිතාවක් බුදුරජාණන් වහන්සේගේ හිත විරාගී හදවතක් වගේම අනන්ත අවබෝධයෙන් ආලෝකමත් හදවතක් බුදුරජාණන් වහන්සේ පමණයි සියල්ලම දන්නේ සියල්ලදන්නා දෙවැන්නක් ලෝකනෑ බුදුරජාණන් වහන්සේට සියලු ධර්මතා ඥාන මකහෙහි ආපාතහිට පැමිණ වැටහෙනවා තත්හාගතයන් වහන්සේ අතීතකාලයයි අනාගත කාලයයි වර්තමානයයි කිසිදු තැනක අප හැදිලි බවකින් තොරව දැකවදාාරෙන්වා. ලෝකෙ සාමාන්‍යමිනිසාට අතීතය ගැන අනුමාන සැකසංකා නොදත්තැන් අවිධිතතැන් බොහෝමැයි. අනාගතය ගැනත් එහෙමයි වර්තමානය ගැනත් ලෝක සත්වයන් ගැති අවබෝධය බොෝම පටු සහ සීමමා සහිත අවබෝධයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ නම් වූ අසනු සම මහමනිවරයන් වහන්සේ පිංවතුනි ලෝකේට පහළවෙලා අවබෝධ කළ අමා දහමින් බිඳක් හස් පස් අවුරුද්ධක කාලය තුරා දෙවිමිනිසුන්ට දේශනා කලා ඒ දෙවිමිනිසුන්, ඒ අමා ධර්මය අහල ජීවිතය අවබෝධ කරගත්තා. සබබින්ම ලෝකෙ මොනදේ අවබෝධ කරගත්තත් ජීවිත අවබෝධය නොලැබෝ කෙනා ගත කරන්නේ මෝහය නෙමැති ගණභාල අන්ධකාරය තුलाईයි. ීවි තබබෝධය නොලබපුක් කෙනා ලෝක මොනදේ දන්නවාකිව්වත් හුදුවෙතන හෙලා ගතමනා අර්ථවත් බවක් නෑපෙන් වතුන. බුදුරජාණන් වහන්සේ ලෝකය කියලා දේශනා කළේ ඉමස්මින් ියව ව්‍යාමමත්තේ කළේබරේ ලෝකංච ලෝක සමුදයංච ලෝක නිරෝධංance ලෝක නිරෝධ ගාමිණි පටිබදංච පං්ඥ පේමි කියලායි තත්හාගතයන් වහන්සේම ලෝකය යන්නමේ අපේ ජීවිතය. ජීවිතය සංකයාත ලෝකයයි අවබෝධ කරගන්නට ඕන පිංවතුනී එකට හේතුවක් තියෙනවා අප කිසිම කෙනෙක් පිංවතුනේ සදාකාලිකනේ තාවකාලික ජීවිතයක් දරාගෙන ටිකකාලයක් මිනිස් ලෝකයේ පෙනීඳල නොපෙනී යනවා ආගයාාතක් බැලූ බැල්මට හොයා ගන්න බෑ කරම පලය හේතු පල දහම අනුවයි නැවත් ඒ සත්වයා කිසි අමූ තැනක ප්‍රතිසන්ධී ලාභය ලබන්නේ කර්මය තමයි එවුදෙසා මෙහෙයුම් බල්ලවයගේ සේ නොපෙනී ක්‍රියාත්මක වන්නේ. පින්වතුනි ඒ කරමය ැත ප්‍රතිසන්ධි ප්‍රවෘති විපා ගොපදවාලමින් ප්‍රතිසන්ධි විපා ගපදවා ලබාදුන් ජීවිතය තුළට නැවත්ත කර්ම රැස්කරට අනුබල ලබාදමින් ඒ කරම විපාක ප්‍රවාහය සිදෙන්න්න දෙන්නෙ නැතුව මෙ සංසාර ගමනී පවත්වනවා. සිදෙන්න්න දෙනනැතුව පවත්වන ගමන තමයි කොටින්ම සසර කියන්නමේ සත්වයාගේ. කලාාතුරකින් ලෝකෙට පහළවන බුදුරජාණන් වහන්සේ පමණයි ඒ සනාතන සත්‍යය සොයම්භෝග්ඥානයෙන් අවබෝධකරගෙන ලෝකයට කියලා දෙන්නේ. ඒ මනකං ලෝකයා මේ ජීවිතයේ සැබෑබ දන්නේ නැපින්වතුුණ. ඉතිහාසය ගෙවන කාලේ දෙස බලනකොට අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මීට සහසර දෙක හමාරකට හා පැත්තේ. උතර භාරතයෙන් පහළවෙලා ජීවිත අවබෝධය ලබලා පිපිවනින්ම නොමහැකිලෙන රන් පදමයක් වගේ ලෝකයට මේ උතුම් අවබෝධය ලබාදෙන ධරමය දේශනා කරලා හි ඕභාාවෙන් සෝභාවෙන් ලෝකයේ හදවත් හද සන්තාන දෙබිමිනිසුන්ගේ ජීවිත ප්‍රබෝධමත් කළ ආකූලසිත් නිරාකූල කළේ බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයෙන් සරාගීසිත් විරාගී බවට පත්වෙලා වෛරයේ යුතු දෙවිය මෛත්‍රීසිත් ලබල කූරකම් නපරුකම් සැහැසිකම් වෙනුවත් දයා අනුකම්පාගුණ සිත්ධි දරාගෙන ජීවත් වූ මිනිස්සු බිහි කලා මේ මහ පොලවට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඉතින් එවන් ඉතිහාසයකි අපට ලැබෙන මේ ධර්මය කවදාවත් පිවතුනි පරණ වන ධර්මයක් නෙමේ. ධරම මේ අකාලික ගුණය කියන්නේ ඕනම කාලයක ධරමේ පිළිපදිට පුළුවන් මේ ධරමය පිරිිපදින කෙනාට ඉතාම හොඳ අවබෝධයක් ඕනුම කාලයක ඕනම පසුබිමක් තුළ ලබන්න පුළුවන් ඒ ධරමයේ සාංදිිට ටික ගුණය කිසිදාක නැතිවෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ වදාලනේ ධරමය ගුණ සම්දිිට් ටික කාලික කියලා ඒ ගුණ පින්වතුනි එදත්තිබුණ අදත්වයෙනවා මතු මත්තටත්තියෙන. එතකොට ඒ මේ ධරමය යම් ශ්‍රාවකයික් අවංකව වුවමනාවෙන් ජීවිතෙර ගලපා බලනවනං ඔුගේ ජීවිතයට පුදුමාකාර විදියේ පහසුවක් ලැබෙනවා පිංවතුනිි ධරමය අනු ජීවිතයේ පහසු විහරණයට ලබාදීපු දායාදයක්මිසක් අමාරුවෙන් පීඩාවෙන් පිළිපදින දෙයක් නෙමේ තථාගතයන් වහන්සේ දෙව මිනිසුන්ට මේ දේපු දායාදය පින්ංවතුනි මිනිසුන්ට සවයව් දෙසා දුරජාණන් මදශ කන දික්ත ධම්මිකාණංයේ වාසවාන පටි ගාතායි සම්පරායිකානංයේ වාසවානම් පටි ගාතායි මෙලොව ජීවිතයට එන්න පුළුවන් අරදර වෙහේස දුක්පීඩා දොම්නස් ලතැවුල් මේ ඔක්කොම නැති කරන්නේ මහනනි ම ධර්ම දේශනා කරන්නේ. ඒම තුත්ම මේ පරලොව ෙන් ෙන්න්න පුළුවන් යම් දවන තුරක් තිීන වන යත් ඥැති කරන්න ඉතින් පින්වතු න අප අන තුරවලින් බේෙන්. අනේකාකාර කරදර බාධකයන් ඉවතහලන්න ජීවිතේ රැගන්න කොයි තරම් දේවල් කරනමද හැබැයි එක දේකින් වත් ජීවිත්ත බලට්ට කරදර අඩුවෙලා තියෙනමද වට පිටාාවෙන්ම බලන්න ඉතානුවනින් කොයෙන් ඇවුනත් මොන දෙයාරංචවනත් සිත්පාරණ රිදධන සෝචනය දේනෙ වැඩිවෙන්නේෙන්නේ නඒ එකට හේතුව තමයි ට්‍රකින්ටෝන දේ නෙම ඉරකින්නේ සැබවින්ම චිත්තං ගුත්තන් සුකහවාං චිත්තන් ධන්තන් සුකහවාහන් කියන මේ බුද්ධ වච්චනය වටහා නොගත් තොත් පින්වතුනේ රැකී යුතුදේ රකින්නේෙ නෑ. රැකී යුතුදේ තමයි මේ සිත එයි රක්‍ෂා කලයුත්තු ඒ ආරක්ෂාකරන්නට ඕන මනවයින් ධරක්ෂාකරන්නට ඕනේ සතුරන් බඳු අකුසෙල්ල සිත පිලිවලින්. සතුරන් බඳු අකුසල්ල චිත්තෝත් පාදෙන් මේ සිත ආරක්ෂාකරන්ට ඕේ ඒ සතුරන් බඳු අකුසල ධරමතා හිතේ පහළමෙන්ට නොදී හිත පවත්වන එකට කියනවා සිත රැක ගැනීම කියලා එතකොටේ සිත රැක ගැනීම උදෙසා තමයි මුළුශ්‍රී සද්ධරමයම බුදුරජාණන් වහන්සේ දේශනා කළින් පංගතුනුේ මුලුස්්‍රී සද්ධරමයම සිතරැකින්නට අවශ්‍ය කරන සදූපදේශවලින් පිරිපුන්වයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එනිසා හ සිතක් රැකුණේ නැත්නම්. ඒ සිතට ඕනම විදියේ පාපී සිතුවිලි දාමයකට ඇතුල්වෙෙන ඉඩදීලත් තියෙන වනම්. ඕනම නරක සිතුවිල්ලක් ඕනම මෝතක උපදින්න පුළුවන් මට්ටමකනම් සිතක් පවතින්නේ. පුදුමාකාර භයාන කැපෙන් ඔතුනි. ඕනම වැැද්ද ඕෝනම වෙලාවක යමකුට සිද්ධවෙන්න පුලුවන් කියන්නේ. ඔහු ඕනම අවාසනාවන්ත තත්ත්වයකට බැටෙන්න්න පුළුවන්. නිසා බදුරජාණන්වාහප දේශනා කළේ මේ සිත රැක ගැනීම පිළිබඳව ශ්‍රාවකයක් සෑහෙන සැලකිලිමත් වෙන්ටෝන. ඒ උදෙසා සත්පුරු සෑසුර ලබමින් අමාධර මේ පහස වඋුණුහුම ලබමින් ඉවසීමෙන් දුරදර්ශීව ඉතාම හොඳ පාලනයක් සංයමයක් ඉන්ද්‍රිය සංවරයක් ඇතිවයි පිංවතුනීමේ සාාසනයේ ශ්‍රාවකය හිග්මෙන්ටෝන. ඉන්ද්‍රිය සංවර ඉතාම වටිනා දෙයක්. බුදුරජාණන් වහප දේශනා කලා උපසන්තෝ උපරතෝ මන්තභානිි අනුද්ධතෝ. දුुනාති පාපකයේ ධම්මේ දුම පත්තංව මාළුතෝ කියන මේ උත්තම ගාතහා ධර්මය. උපසන්තෝ ප්‍රශාන්ත වූයේ උපරතෝ මේ අමා ධර්මමාර්ග ඇලුණේ. මන්ත භානි පමණට කතා කරන්නේ. අනුද්ධතෝ නොවිසුරන සිත් ඇත්තේ යම් පුද්ගලෙක් ධාන්නේ පුද්ගලයා මාළුතෝ දුම පත්තංව සුළග, ගහකුල්ල කම්පා කරනවා වගේ පාපකේ ධම්මේ දුනාති පාපී දහම් කම්පාකොට ඉවත් කරනවා කියලා තත්හාගිතයන් වහන්සේ වදාළ අන්නේ ගාතහා ධර්රමය තමයි අද මම ධර්ම දේශනාව සඳහා මාතෘකාව බසයෙන් ආරම්භයේදි සංජහායනාාව කරන්නට යෙදනේ ඉතින් පංහතුන ඒ අනුව අද අපි මේ අමා ධර්ම පරියාය ඉතා හොඳින් ජීවිතයට ගලපාගන්ට බලබ පසන්තෝ උපරතෝ මන්ත භානී කියන වචන තුළින්ම කියා දෙන්නේ. සීලවන්ත භාවය. කයේ වචනයේ ශික්‍ෂණය අනුද්ධතෝ කියද්දී සමාධි සම්පන්න භාවය. එතකොට සීලයයි සමාධියයි තිබේ නම්. කෙලෙසුන් කම්පාකොටිඉවක් කළ හැකි බව තත්හාගත සිරි මුවමඩලින් දේශනාකොට බදාලා. එහනම්, ෙස් ධර්මම්පා කොට ඉවත් කරන්නට දක්ෂවන ශ්‍රාවකයාගේ ජීවිතේ තිබ යුතු ගුණාංග දෙකක් තමයි සීලයයි සමාධියයි සීලවතාට සීලවන්ත කෙනාට සමාධි ප්‍රතිල්ලාබෙ ලැබෙනවා සමාධි සම්පන්න කෙනාට ප්‍රඥාව පහලබෙනවා සිිල්වතා සමාධිය වඩනවා සිිල්වතා සමාධිය වඩද්දේ හදවත්ත ප්‍රඥාවන්නේ කළුවෙනවා ආන් නිහමයි බුදුරජාණන් වහන්සේ මෙ මිහිරි මාාවත දේශනා කළේ උදෙසා තාමම් හොඳ ඉද්‍රිය සංවර මට්ටමක් පවත්වා ගැනීමට ගිියවුනත් පැවිදිියවුනත් දක්ෂවිය යුතුමයි පින්වතුනි උපසාන්ත නොවනොත් මේ ඇසේ සංවරයක් නැත්තං කනී සංවරයක් නැත්තං නාසේ දිවේ කයේ මනසේ සංවරයක් නැත්තං සීලවන්ත ජීවිතයක් ඇත්තමයි ගෙවන්ට බෑ. ඉන්දි්‍රියයා අසංවරෙන් ප්‍රාතිමෝක්ක සංවරශීලය බිඳිල යනවා. ඉන්ද්‍රිය සංවරය යමපුග තියෙනවන ආජීවේ පරි ශුද්ධ වෙන්නිත්න. එතකොට ප්‍රත්තිස ්ට සීලේ පවා පළදු වෙලා යන්නට පුළුවනි. එතුකොට ඉන්ද්‍රිය සංවර සීලයක් නැතිකෙනට සෙසු පාමොක් සංවර සීලේ ආදී තුනම ආරක්ෂාකණට බැරුව යනවා. ප්‍රාතිමොක්ෂ සංවර සීලේ ඒවගේ ප්‍රති්‍ය නි ෙතසීලේ ආජි පාරි සුද්ධය සීලේ කියන කාරණාත්වනම ආරක්ෂාවන්නට නම් ඉඳුරාම අවශ්‍ය වෙනවා ඉන්ද්‍රිය සංවර සීලේ. සැබවින්ම ඉන්ද්‍ර සංවර සීලේ කියන්නේ අනි පැත්තෙන් ඉන්ද්‍රිය භාාවනාව හා තදින් බැඳන උත්තම ශික්ෂණමාවතා එතකොඩ ඉන්ද්‍රිය භාවනා කෙලක අදි මේ ඇස කණ නාසේ දිව කය මනුස කියන ඉද්‍රිය ධර්ම හයක්තියෙනවානේ මේ හය තුළින් නූපන් කෙලෙස් ඉප දෙන්නට ඉඩ නොදී උපන් කලෙසි යටපත්වෙනට අබැසි වෙරවීරිය ධරමින් මේ ආයත්තන රැක ගැනීම ඉද්‍රිය ධර්ම ආරක්‍ෂා කරගැීම ආරක්ෂා කරනවා කිව ඒ තුළින් අකුසල චිත්තවීතිීන්, පහලවෙන්නට ඉඩ නොදීම. තමත් සියුම් මේ කාරණය කියා දෙනමන චක්සුදද්වාරිකව අකුසල චිත්තවීතීන්ට පහලවෙන්නට ඉඩ තබනින යොනිසෝ මනුසි කාරය එහි වාරණය තමයිචිකර ගන්නවා. සෝතද්වාරිකව ගානද්වාරිෙකම ජිවාාද්වාරිකව කායද්වාරිකම සසා මනෝද්වාරිකව අකුසල චිත්තවීන්, මන දක්ුස චිත්තවීතිීන්ක වෙ ලෝබමූල චිත්තවීතීන්. ඒ ල ත්ව තිහින් හ මූල ිත්තවේති, පහල වෙන්නට ඉඩ දෙෙන්න්නේ නෑ. ආනේ විදිට පහාල නොවීම පිණස වග බලා ගැනීම තුළ තමයි පින්වතුන සියලු කුසල් ධරම උපයොක්ත වෙන්නන්නේ ඒඕනි ස්මන සි කාරේ සටි සසාධිය ප්‍රඥාව මේ වගේ ධරමතා උපකාර වෙන්නේ අකුසැලේෙන් සිත මුොදවා ගැනීම පිණසමයි. පංඒ එකට දක්ෂාවෙන්ටඕන තතාාගතයන්හන්සගේ ධරමේට පක්ෂවෙන්ට ඕන. තතාගත ධරමේට පක්ෂවෙමින් දරමේ දක්ෂව වෙන කොට. දක්ෂපක්ෂ භාාවය තුළින් ඒ ස්රාාවකයා සැබවින්ම නොලැබූ ජීවිතයාව බෝධය ලබාගන්නවා ඉතින් පින්හතුන එව්දෙසා මේ උපසාන්ත භාාවය උපරතභාාවයයි මන්ත භානී භාාවයයි ඒ කාන්තෙන් අවශ්‍යයි. මන්ත භානී භාවය කියන්නේ කත්තා කරනවන දහම් කථාවක් මයි එබගේම සාමාන ජීවිතයකද අනවශදය කතහාකිරීම පිණිස කාලය යොමුකරාන්නේෙනෑ අවශ්‍යදේ පමණක් අවශ්‍ය පමණට කත්තා කරලයි මේ උතුම් ශාසනයෙහි ශ්‍රාවකයා තමන්ගේ වචනයේ දිනාන්ටතියෙන් එවගේම මේකයින් නොකළයුතුදේ නොකරළමයි කය දිනාන්ටතියෙන් ඒකයන්නෙ කයිෙන් වචනයෙන් නොකළමනාදේ නොකරසිටමින් කළමනදේ උපරරිමයෙන් සිද්ධ කරමින් තමයි මේ කය වචනය ජයගන්ටතිීෙන් ඉතින් පින් තුන ඒෝදෙසා සුවිශාල කමානසික සහයෝගයක් අවශ්‍ය වෙනමයි අනුද්ධත ඒක නොවිසුරුණු සිත නැතුනම් සිිත විසිරිලා නම් තියෙන්නේ මන්ත භානීවෙෙනනෑයා බහු භානී වෙනවා කොයි විලාවෙ අනවශදී දෙතිස් කතහාාවෙන් යුක්තව කල්ගෙ වෙනවා එතකොටයා මේ ධර්මමාර්ග ඇරෙන්න්නේෙන අනුපරත්ථ වෙන උපරථ වෙන්නේ නෑ එවගේම වපසන්ත වෙනවා උපසන්තවෙන්නේ න නොසන් සිින්දීන ජීවිතයක් සාන්ත ොවුණන ජීවිතයක් තමයි හුට ලැබෙන්නේ එනි සසෑම මෝතක්ම ගිහිවේවා පැවිදිවේවා කේ සංවරය වචනය සංවරය නැත්තම් මේ ධරම මාර්ග කවුරු කොහොමකි වත් පිවතුනි ඉස්සරහට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළීන්ද්‍රී සංවරය බෙදලදාලා පාමොක්සිල් රකින්ට බෑ එතකුට එහෙනම් මේ කියන මාවතට අපි සෑහෙන තරම් වුවමනාාවෙන් අවතේරණ වෙන්ටෝන. ඉන්ද්‍රී සංවරේ වටිනාකම ඒ තරම් අවධාරණය වෙනවා මේ ධරම මාර්ගය තුළ. ංඟතුනිේ අපේ ශාසනය ස්වාමින්න් වහසේ නමක් හිටියා පින්ඩෝල භාරත් වාජ කියලා ඒ ස්වාමීන් වහන්සේ ගීගදර ජීවත් එෙද්ද බ්‍රහක්්මනවරයි බ්‍රහක්්මණ පවුලක තමයි ඉපදුනේ කාලයක් ඇැනකොට උපයාසපයාගෙන තිබුුණ බවෝබහෝග වස්තු සම්පත් ඉතා ඉක්මණින් අවසන් වෙලා ගියා කාගේ වුණත් පිින්වතුනි ධනය බේවා වෙනයම් දෙයක් වේවා හැමදාකම ඒත් එක ජීවත්වට ලැබෙන එනැ. ඹටර බසු ශාල ධනයක්තිෙබුණන නමුත් ඒසිියල්ලම මොනමොනහෝ හේතු නිසා ගෙවිලා අවසන් වනා දැන් දුපත් වුණ. කොච්චර දුපත්වනාද කියනවනම් යපින් වලක්වත් හොයාගන්ඩ බොහොම අමාරුයි. තිං ඒ කාලෙ අපේ මහා සංගරාත්නය සිල්ගුණආරක්ෂා කරමින් වැඩ ඉන්න කාලෙනෙ පින්ඩ පාති වඩිනකොට, ඒ බව දැකලා ස්වාමෙන් වහන් වෙලරු කෘෂ්ට ලෙස මිනිස්සු ප්‍රනීත පින්්ඩ පාති පෝජා කරනවා දැකළ මේ. පත් ්‍රාහ්ණයට යතුන මත් පැවිදිවෙන්ට ඕන හොඳට කෑමටි එකක් අනුභව කල්ලා ජීපත්තයට පුළුවනි ඉතින් මේ පැවිදි වෙලා මේ පිඩවල භරදවාජයන් තරමක් විශාල පාත්‍රයක් අරගෙන පින්ඩ පාතියනවා ඒ පාතර පිරන්න කැඳ වලදෙනවා ඒ පාතය පිරන්න කැවිලි ලඳවා කපල්ල පෝරම් බත්තාම් බුංජති කියයනවා පාතරේ පිරන්න බත්වලදෙනවා සැවි මේ පාතනය ගොඩ ලොකු හැලියක් වගේ ඉතින් බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැලවනාට පස්සේ තතාගිතයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේට පාත්‍රා තවිකයක් අනුදැන වදාලි නෑ විසාල පාතනයක් නිසා පාතරා තවිකයක් ඒ සඳහා අනුදැන වදාලි නෑ ඉතින් මේ පාත්‍රයේ හැමදාම තැන්පත් කරන්නේ දානය වලදල ඇඳයට ඇඳ තැන්පත් කරන්නේ පාත්‍රීයටට හරවලා ඉතින් ඒ පාතර යටට හරවලා තැන්පත් කරන ගොට බිම ඇතිල්ලිලා නයන්නේ ඉතින් හැමදාම ඒ පාතරේ බිම ඇතිල්ලිලා ඇඳ ඇතුළට තල්ලො කරනවා. ගන්නකොටත් බිම ඇතිල්ලිලා තමයි ඒනි කාලයක් යනකොට ඒ පාතරය ගෙවිලා ගෙවිලා සාමාන්‍යින් නාලිකෝදන මත්තමේම ගන්හනකන් ජාතන්. නැලියක බත් පමණක් අල්ලන ප්‍රමාණයට ගෙවිලා ගියයා හෙන කොච්චරනම් පාපිච්චිෙන්ට ඇතිද. නතකට තමයි බදුරජාණන්හන්සේ පාත්‍රය උදෙසා තවිකයක් මහාගානට නැත්තම් පාත්‍රාවරණයක් මහගන්නට නියම කළේ පාත්‍රාවරණයක් මසාගන්නට අනු දැනවදාලෙ ඉතින් දැන් කොහොම නමුත් කෑමබීම හොයාගෙන මහන වුණත් මහන වනේ ගෞතුම බදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලිනේ රහතන් වහන්සේලගේ යොගෙන ඉතින්නේ රහතන් වහන්සේලාගේ හැසිරීම මේ භික්ෂූන් වහසේ නිතර දැගන්නට ලැබුණ. සෙලාදානි වලඳල බෝම සංසු නිදුරන් නැතිව මුසපත්වෙන්නේ නැතිව යත්හා ලාබය අතහා බල යහා සාරෘප සන්තෝසෙන් යුක්තව මහා ආරවංස ප්‍රතිපදාවේ පිහිටලා ජීවත් වෙනවා කියලා මේ ස්වාමන්හසිට පෙනීගියා උන්වහන්සේ ඉන්ද්‍රිය භහමනාව ඇත ඉන්ද්‍රිය සංවර සීලයෙන් ඉස්සරහාට සිතේ සමාධිය කරා යන්නට බොහෝම හොඳින් දක්ෂවුණ චරදක්ෂනාද කියනවනන්ගේ ඉන්ද්‍රිය භාවනාව දියුණු කරල්ලා. මහාහත්භාාවයට පත්වනානි කෑම බීම සොයා පැමිණේ නමුද කෙලවර අග්‍ර අමාමහා නිර්වාණයෙන් සැනසෙන්නට පුදුම විදියේ භාග්‍යයක් වාසනාවක් උදා වුණා. ඒ තමයි පින්වතුනි සත්පුරුස ඇසුරින් අසංවර කෙනෙක් වනත් සංවර වෙනම. සත්පුරුසයාගේ දැකීමෙන් සලීල කෙනෙකුුණක් සිල්ලත්වෙනවා නිතර මේ දෑසට පේනෝනි ඇත්තමයි සත්පුරුෂයන් සිල්බතුන් සංයමීන්. එසේ නොවණයි පේෙනවන කාලයක් යනකොට නොදැනීම ඒ ඇත්තන්ගේ කයාසංවර වෙනවා වචනාසංවර වෙනවා හැඟීම් බොහෝම නරක් වෙනවා අදහස් බොහෝම පිළිකුල් සාගත වෙනවා ඇසුට කියන එක කවදක් බොෝම තීරණාත්මක කරුණක් නේ මෙමාර්ගේ තින්න්නේ පිින්්ුවල භාරදවාජ ස්වාමින් වහන්සේට ඇසුර හොඳවෙච්ච නිසා ආපුුවරමුණ මොකක් වුනත් ආවසානික පරමාර්ථය මේ ශාසනයේ මනාවසාධනය කරගන්න අවැසි සියලු සහයෝග ලැබුණා. ඉතින් මේ පින්්ඩුවල භාරද්වාජ ස්වාමීින් වහන්සේ එක්තරා නියන් සමයක ග්‍රීශ්ම කාලයක පිින්්ඩපාතේ වැඩම කරල දානි වලඳලා අහසින් ගවන් කලා උද්්‍යයන රජතුමාගේ උද්‍යානයකට ඒ වනෝද්‍යානය තියෙන්නේ ගංගාවක් අයිනි එනිසායි වනෝද්‍යානයේ බොහොම සිසිලසක් තියෙනවා ගන්දෑල සිසාරා හමන පවන දියබිදුරැගෙන ඇවිත් ස්වාමීන් වහන්සේගේ ගත සිහිල් කරනවා ඉතින් රහතන් වහන්සේ සමාපත්තිසුවයට සමවැදිල අවස්කාල තමයි දෙවරම බලා අහසින් ගමන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරන්නට ඉතිං ඒ කාලෙ උදේන රජතුමා සද්දවසක් පුරාවට සැනකෙලියක යෙදිලා හිටියා ඉතින් රජවරු සැනකෙලි ෙදෙනකොට මත්ද්‍රාභේ වගදයේ භාවිතා කරනවානේ මේ ධරමය හික්මිලා නැත්න සද්ධහක් පුරාවට මතින් මත්වෙලා හත්වන දවස මේ රජතුමා ඒ උද්‍යානයට පැමිණුනා ියන් ක්‍රීඩාව යෙදීම පිණිසන්නේ දා තමයි මේ ස්වාමීන් වහන්සේ මේ උද්‍යානේ දිවාවිහරණයට වැඩම කළේ ඉතින් මේ උදයන රජතුමා ඒ රාජකීය උද්‍යානයේ මංගල සිලා තලාව අතුරනලද ආසනයේ වැතිරිලා ටිකක් නින්දට වැටුණ එක මේක රජ බිසවක් රජතුමාගේ පාසම්භානය කරමිඟන්න වෙලාව සෙසු බිසෝවොරු ජදතුමා නින්දත වැඩුණ බව දැනගෙන ඒ උද්‍යානයේ ගී කියමින් විනෝධවමින් උයන්සිරි නරඹමින් ඇවිධ යනකොට මේ රහතන් වහන්සේ නැත ගැටුණා ඉතින්නේ බිසෝවරු බොහොම සත්පුරුස පිරිසක් නිසා ඔවනොවුන්ට අතින් සංඥා කලා මා සද්ධං කරිත්හ සද්ධ කරන්නට එපා මහාතෙරුන් වහන්සේ උතුම් සමාපත්තියෙන් වාසය කරනු අපේ මේ උද්‍යානේ ඉතින් කොම නමුත් රහතන් වහන්ස සමවත් සුවේ නේවෙන කොට අවදිවෙලා මේ බිසෝවරු සියලු දෙනාටම හොබින මනාධරමයක් දේශනා කළ ඉස්සා පහා තබ්බා. මච්්‍යහරං විනෝදී තබ්බං ඊර්සියාව දුරු කරාන්න බිසෝවරුන්, මසුරු කමදුරු කොට, ශක්ති පමණින් දන්දීලා සිල්ගුණන පිලේත් පුරලා හොඳින් ජීවත්වයන කියලා කරුණාවෙන් කරුණු කියයාදුන්නා දහම් කතාවක් සිද්ධ කලා. ඉතින්නර් රජතුමාගේ පාසම්භානය කඩමින් හිටපුූ ඇද ිස්ෝමොදක කළේ දැන් තමා විතරයි ළඟඉන්නේ කියල අංඟවන් තෝර නිසා හැඳ තුමා අවධි කලා අකුල් සොලව ලැඟ සොවල අවධි කරල බලනවා බලනකොට එකම බිසෝවයි ළඟ විශාල බිසෝරු පිරිසක්කේටිය කහන්තා ගතා ඒ බිසෝවරු කොහෙදගිය කියල හැව්වා. ඉතිං අර කාන්තාව කියනවා කින් තාසන් තුම් හේ. ඔබ හන්සේට ඇල්ලාගින් වැඩක් නෑනි මළඟ ඉන්නවානිේ තාඒකන් සමනම් පරිවාර්යෙත්වා නිසින්නා. ආ නික්තර ශ්‍රමණික් වටකරගෙන ඉන්නවයි පිරිසමගිල්ල. යාන්තන් ඉින්දට ගියා වෙ ත රැවන්න පේනවන්නේද ඔබට තියෙන ආදරයක තරම හදතුමා හොඳටම කිපුණක්. උද්ධනී පක්හිත ලෝනංවිය තට තටායමාන උටහිත්වා තම්බ කිපිල්ලකාහිනං කාාදා පෙස්සාමී කළ හිතුවානි. අරියට තෙල් ඔඳනකට රත්වූ තෙල් ඔඳනකට දාපු අබටිකක් වගේ පුපුරමින් දිමියන්ලවා. භික්ෂුවක් කවන්න ටෝන කියලා එක්තරා අසෝක ගහක තියෙන දිමි ගෝටයක් දැකලා ඒ දිමි ගෝටය අතින් නැද්දා බලන්න රජකොට හිතච්ච දේ නමුත් ඇදපු වේගෙට මේ දිමි ගෝටය කැඩුරනෑ ගැස්සිලා ඒ දිිමි ගෝටය හිටපු දිමියන් මුළු ඇඟට්ටම වැටුණා දැන් ඉතින් හිසේ පටන් කකුල් දෙක දක්වාම ඒ තැනින් විදිනකොට මුළු සරිරයම මළු සනීරයම සාලි තුසෙහි පඩිගෙන්න්නංවිය. ගෙඩිවලින් ගැටවලින් පිරිලගියා. හරියට පන්දංවලින් පුච්චනෝ වගේ වේදනාවක් දැනනාා. ඉතින් ඒ වෙනකොට පිින්ඩෝවල භාරත්වාජරහතන්න අපප දැනගත්තා. මේ රජතුමා මා කෙරෙයි හොඳටෝම තරා අරගෙන ඉන්න කියලලා ඉරදියෙන් අහසට වැඩම කලා. ඉතින් න්නේ මෝතයේ රජතුමාගේ බිසෝවරු සේලු දෙනාම රජතුමා ළඟට ගිහිල්ලා සරීරම්. පුංචන්ටයෝවිය භූමියම් පතිත පතිතා කිපිල්ලිකායු ගහිෙත්වා සරීරේ කිපමානා සබ්බා මොකසත්්‍යයෙහි විද්්‍යිංසු. සරීරේඉන්න ඒ කෘමී නිවත් කරන වගේ බිමයින් අයත් අරගෙන හජතුමාගේ ඇගට දැම්ම කියනවා. ඇ ඇඟට දැම්මි කින් නාාමේතන් අන්්‍යේ රාජානෝ පාබ්ජද දෙස්වා වන්ධන්ති. අන ක්‍රාජවරුණන් පවිදෙක් දක්කො තමන්ගේ වුවනෙන ටැවිල්ල ඉන්නව කියලා ප්‍රමා සතුරට පත්වෙෙලා මැදනමස්කාර කල්ලා. පූජා කළයාමක් පූජා කරලලා බණපාදයක් අහනවා ප්‍රශ්නයක් විමසනු අයම්පන රාජා මේ රජතුමා හරිම කෙනෙක් තමයි මේ දිමිගෝටයක් කරලා රහතන් වහන්සේගේ හිසරදාන්න කල්පනාගරා කියලා තමයි මේ බිසෝවරු ඒ විදියට කළේ. ඉතින් රජතුමාට කොහම නමුත් කාරණය වැටහුනා මම කරන්නගේ බරපතල අපරාධයක් අකුසලයක්. ඉතින් මම මේ රහතන් වහන්සේගෙන් සමාවත් ගන්පෝනය කියළ හිතලා උයන් පාලකය ඇඳබලකිව්වා ඒ පැවිද්දා. ෙන දස්වලද මේ වනට එනවාද දේවන්හසේ මයි එහනම් ආපු දවසග මට වාහම කියන්න කියලා අනකලා කීප දවසකින් ඒ ගහ මුලටම ඒ රහතන් වහසේ නැමත වැඩම කලා ඒ බව දකින්ටත් ඇති ඒකන වැඩම කළේ උයන් පල්ලත් හරි සතුටක් මහන්තෝම අයම් පන්නාආකාරු. ම ගිල්ල කිවත් මට බොහෝ රජතුමා තැගිබෝග දේවනිසා වේගෙන් ගිල්ලා රජතුමාට සැලකලා ඒ ආරංචිර රජතුමා ප්‍රධාන නැමතිවරු කහිපදිෙනෙක් සමග රාජකය පෙරහර නවත්තල. හුදකලාවේමවාගේ කීප දෙෙනෙක් සමග උද්‍යානයට ගමන් කරලා පින්්ඩෝල භාරත්වාජ ස්වාමීන් වහන්සේත් සමග සතුරකතාවේ දිලා එකත් පසෙක වාඩිියුුණා. වාඩිවෙලා රජතුමා විමසනවා පින්මත් භාරත්වාදය මේ බුද්ධ සාසනයේ බොහෝම ලපටි තරුණ කළු කෙස්තියන භික්‍ෂූන් වහන්සේලා. ත්ම නවයවුන් වේ බදර යොව්වනය ගත කරන භික්ෂන් වහන්සේලා කාමයන් හි ඇලෙන්නට පෙරාතුව කාමයන් අතපතගානට පෙරාතුව ඊ ගෙවලින් ඇත්වෙලා දිවී ඇතිතා පිරිසිද්දු පිරිපුන් විසුද්ධ බ්‍රහ්මචරියාවක් ආරක්ෂා කරනොමට පේනවා. ඒ බ්‍රහ්මචරියාව දිවි තුරාප් ආරක්ෂා කරනවා කිසි වෙහෙසක් පීඩාවක් නොගෙන අරිම තරුණයන් ඉතාම තරුණ ජීවිත ඇතිම ඉතාම හොඳ සංයමීන් වහන්සේලා බවට පත් වෙලා කල් ගෙබනවා. මේක මටහාරි පුදුම සසාහගත කාරණයක්. හොමද මේ තරුණ වයසේ ගීගෙවලින් නෑත් වෙලා කාමයන් ඇසුරු නොකර බ්‍රහ්මචාරි ජීවිත මේීම ගත කරන්නේ නැමේ රජවරයා ඉතින් කාමබොහොගේ රජවරයෙක්නෙ හජතුමා ම විශාල බිසෝබරුන්ගේ සැදුම්ලත් අතක්පුරයක් එක ජීවත්වන කෙනෙන නිසා ඇතුමාට හිතාගන්න බැරිවුණ. තරුණුයි යබුන් වයේ පසුවල භික්ෂන් වහන්සෙලා ොහෝම සීලවන්තව බඹසාර සිල්කිලොටු කර ගන්න නැතිව ඉතා හොන්ඳින් දිියයට බඩා ගෞරවයෙන් සීලය ආරක්ෂා කරන හැටි මේ රජතුමාට නුවනින් මේ රජතුමාට පැෙනීගිය එනිසයේ ප්‍රශ්නය ඇහ්ේ. හේතුවමොකක්ද මෙහෙම ඉන්න කොහමද මේ තරුණයෝ මේ තරුණ පිරිසක් පැදිවෙලා මේම සීලවන්තුව ඉන්න කොහොමද කියලා මේ රජබරයාට කාලයක් එස හිතේ ප්‍රශ්නයක් තිබුණ. ආන්නේ ප්‍රශ්නය විමසවා. අන්නේේ වෙලාවී පිඩෝල භාරද්වාජ ස්වාමීන්වහන්සේ පිළිතුරක් දේශනා කලා මොකක්ද පිළිතුර බුත්තං හෝ ඒ තම් මහාරාජ තේන භගවතා ජානතා පසතා රහතා සම්මා සම්බුද්ධයෙන මහරජතුමන භාග්‍යවත්තු අරහත්තුූ සියල්ල දක්නාව සම්මා සබුද්ධ දසබලධහාරි අපේ ශාස්තෘන් වහන්සේ මෙන්න මෙහෙම අපට අනුසාසනා කල්ලා තියෙනවා අපේ භික්‍ෂූන් වහන්සේලාට න්මහන්සලට මෙන්න හම අනුසාසනාකරනව කොහොමද ඒත තුම් හේ භික්කවේ. මාතු මත්තී සු මාතු චිත්තං උපට්ටහ පේත මහනෙනි නුබලා මේ සාසනි මෙහෙම හික්මෙන්න්න. නුඹලාගේ නැතක ගැටෙන්න්න පුළුවන් කාන්තාවක් තමන්ගේ අම්මගේ වයසි කාන්තාවක්. එතකුට නුඹලා හිතන්න මේ මගේ අම්මා කියල් මවුගේ වයිසේ කාන්තාවක් කෙරේ මම කියන සිත උපොදවාගන්න මගිනි මත්ති සු භගිෙන චිත්තං උපට්හ පේත නැගැනියකගේ වයසීමාවේ කාන්තාවක් මුණගැසුනුත් මේ මගේ නැගනිය කියන සිත උපදවාගන්න ධීතු මත්තිී සුද දධීතු චිත්තතාං උපට්ටේත තමගේ දියනියගේ වැෑස් ප්‍රමාණය කාන්තාවක් දැකුත් කුමාරිකාාවක් තරුණයක් දැකුම් මේ මගේ දේනියයි කියන අදහස හිතට ගන්න ආන හෙම අපට අපේ බුදුරජාණන් වවාි දේශනා ක තියනෙනවා මේ විදිට අපේ ස්වාමීන් වහන්සේලා එබඳු අරමුණු ඉදිරියේ හිතහසුරුවා ගන්නවා. අයංකුව මහාරජ හේතුව අයම් පච්චයෝ මෙන්න මේකයි මහරතුමන හේතුව ගතමයි කාරණය මේ තරුණ භික්‍ෂූන් වහන්සේලා බද්‍රේන යොබ්බනන සමන්නාගත ඉතාම බද්ර යව්වනෙන් යුක්තව. පටමේන වයසා ජීවිතේ පළමු වයසේ අනික ලිතාබිනෝ කාමේසු කාමයන් ස්පර්සනු කර යාබජීවන් දිවිය ති තාක් පරිිුන පරි ුද පිරිිප. ිපුන් පිරිසිදු බ්‍රහ්ම චරියාාව හැසිරෙන්න්නේ ඔන්නෝක තමයි හේතුවය කියල දැන් එක හේතුවාක් මේ රහතන් වහන්සේ දේශනා කලා නමුත් රජතුමා ඒකට කැමති වුණේ නෑ නමුත් රජතුමාට මේක පිළිගන්න බැෑ ඇයි පිළගන්න බැරි ඔහුට එහෙම ශේක්ෂණයක් නැති නිසා. ඔහු කියනවා ලෝලාංක හෝ භාරත්්වාජ චිත්තා භාරද්වාජය මේ සිතකෑන හරිම ලොල් සිතක්නෙ අපේකදා මාතුමත්තිල්සුමි ලෝබදම්ම උපදජන්ති මමගේ ප්‍රමාණයේ මාගමක් දැක්කත් ඇතැම් මෙලාවක රාගෙ උපදිනවානේ භාගිනි මත්තී සුපි ලෝබ දහම්මා උපත්්ජන්ති නැගනියකගේ පයස් ප්‍රමාණය කෙනෙක් දැක්කත් ලෝබ ධරම උපදිනවානේ දීතු මත්තිී සුපි ලෝ දම්මා උපද්ජන්තිේ දියනියගේ වයස් ප්‍රමාණය කෙනෙක් දැක්කත් ලෝබධරමය නැත්තන් සරාග නැත්තන් රාග උපදිනවානේ එනිසා භාරත්වාජය අත්තිිනකෝ බොහ භාරත්වාජ අනෝච හේතු අනෝච පචයෝ? ද ක්‍රමයක් වෙන හේතුවක් වෙන ප්‍රත්ථයක් නැද්දම තරුණ යොබුන් දහර භික්ෂූන් වහන්සේලා සිත්තලබා සාාසන වාසය කරන්නට. දැන්ම උදේන රජතුමා හන්නේේ යි විදියට හිතුවයි කල රාගේ නැතිවෙන කල මට පිලිගන්න මාරයි. ඔහුට පිළිගන්න බැවුුණට එහම හිතපපුවාම රාගේ නැතිවෙනවා. ගේ ප්‍රහින වෙනවයික බුදුරාණන් ව භික්දශනාවගන. නවත් මේ රජතුමාට ඒ හරු නෑන් ඔහ පොදුගල්ලනය නිසා ඒ රජතුමා ඒ විද්‍යයට හිතල්ලා. ගේ නැති කරගෙන කාමය දුරු කරගෙන එතුමාට හුරුනෑ. ඔහුගේ සිත අභාවිතයි මේ ධරමය තුර ඒකැකිවේ ලෝලං ෝ භාරදවාජ චිත්තා මේ ෆිතහඩිම ලොල් සිතක් මේ සිතට එහෙම පුවහන්වක් දුන්නයි කියලානම් ලේසි වෙන්න නෑ හිත රාගේෙන් අතමුදවා ගන්න. වෙන ක්‍රමයක් වෙන පරියායක් නැද්ද මෙසාසනේ මේ තරුණ භික්‍ෂූන් වහන්සේලා ඉතාම ලපටි බද්‍ර යෞ්වනයේදී සසුන්ගත වෙලා සුවසේ ඹසාරසිල් රැකගෙන පාමිට වසග නොවී ඒත් හරිම සතුටින් ජීවත් වෙනට වෙන හේතුවක් නැද්ද. වෙන ක්‍රමයක් නැද්දේ භික්ෂූන් වහන්සේ අනු ගමනය කරන. අන්නන්නේ වෙලාවේ දැන්මි පින්ුවල භාරත්වාජ ඇ මහාරහතන් වහන්සේ වදාරෙනවා. වෘත්තං හෝ ඒතං මහාරාජ. මහාරජනී අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ජානතා පසතා අරහතා සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් වූ සම්මා සම්බුද්ධ රාජයන් වහන්සේ මෙන මෙහෙම අපට දේශනා කරලා තියෙනවා. ඒත් තුම් මේ භික්කවේ ඉමමීමකායන් උද්ධම් පාදතලා අද්හෝ කේසමත්හකා තච්ච පරිියන් තම්පෝරන්නා නප්්‍ර කාරස අසුතිනෝ පච්චවෙෙක්ගත්හ මේ රාගේ දුරු කරන්න ඉන්ද්‍රිය සංවර ඇති කරගන්න. උපකාරමන තවත් භාවනා ක්‍රමයක් මේ මේ පෙන්වත් පිරිසත් අහලතිනි දවත්තින් සාකාරය කායගතා සතියට අයිති භාවනාවක්න දවත්තින් සාකාරයෙක යන මේ ශරීරයේ පුනපකොට් හාස තිස් දෙකක් තියෙනවානේ ඒ අනුව කල්පනා කරමින් කරන භාවනාව. පුුණපකොට්හාස වස මේ ශරීරය දකිනකොට සැබවින්ම රාගේ දුරුවෙනවා. අසුභ සති මනස කාාය නත්තන් කාය ගතා සතිය තුලින් ඒ කොට හාහස භාවනාව තුළින් එලෙසින් කය දකිනකොට බනිිත් බහෝම ොඳට හිට වැටහයෙනවා අසුබනිමිත්ත යෝනිස්සෝ මනසිකාරයෙන් තමයි දැන් ප්‍රාමර්ශණය වෙන්නේ ඒසා ලෝමා නක්කා ධන්තාදී වශයෙන් මෙනිහි කරනකට එතකොඩ රාගේ දුරුවෙන නූ පන්රාගේ උපදින්නෙදන උපන්රාගේ දුරුවෙනවා. එනිසා ඒ රහතන් වහන්සේ පෙන්වා වදාරෙනවා මේ ශරීරයේ දෙස බුදුරජාණන් වහන්සේ අපට මෙහෙමයි බලන්නකෙවේ ත්වයක්ක පුද්ගලයෙක්ක පිරිමි කෙනෙක්ක කාන්තාවක්ක්‍ය ආදීවශයෙන් තරුණයෙක්ක තරුණ එක කියයා නොබලා අතිී මස්මින් කාය එකේ සාලෝමා නකා ධන්තාතා චෝමන්සං ආදී වසයෙන් බලනට මේ ශරීරය කෙස් ලොම් නිය දත් සම්මස් නහාර ඇතයට මගුලු වකු ගඩු අදවත අක්මාව දළඹුව පෙනහලු පපුමස උඩාබඩවැල්ල මහබඩවැල දිරවපුවාහාර නොදිරවපුහාර පිතසෙම පූයාල්ලේ සේදමේද හඳුලු වරුණු තෙල් කෙල්ල සෙම සොටු මුත්‍රා මෙන්න මේවාගේ එකතුවක් තමයි මේ ශරීරය කියලා දකිින් අයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ එහෙම හිතන කොටේහම බලනකොටේ මනසිකාරයෙන් කල්ගබනකොට ප්‍රාගයක් ඇතිවෙෙන නෑමා රජතු වනි එතකොට එතකොට මේ යොවුන් වයේ සිටින භික්‍ූන්හන්සේලා පරාග දැවිල්ලක් නැතුව. කාම දැවිල්ලක් නැතුව. කෙලෙසුන්ගේෙන් මුසපත්නොවී බොහෝම ශාන්තය ඉදුරන්න නැතිබ පසාන්තව උපරත්ථව මන්ත භානීව අනු ්ධතව මේ ශසනීවාසය කරනවා. ඒ මතුනෙමෙයි මාළුතෝ දුමපත් අංග පාපකේ ධම්මි දුනාති හරියට සුළංග ගහය කොළහොල්ලනවා වගේ. ඇයි අතුවිති හොල්ලනවා වගේ කම්පා කරනවා වගේ. ඒ ඕනිසෝ මනසිිකාරයෙන් කායගතාසාතියෙන් කෙලෙස් කම්පාකුටීඉවත් කරනවා. කෙලෙස් සොලවායි වත් කරනවා. කියලා මේ පිින්්ඩෝල භාරත්වාජ මහරහතන් වහසේ උදේන ගලතුමාර ප්‍රකාශ කළ. ඉතිං අන්නේ වෙලාවේ මේ උදේන රඩතුමත් එක හෙලාය කියනද පිළිගන්න සූදානම් නෑ. ඔහු කියනවා. භාරත්වාජ. ඒතේ භික්කු භාවිතකායා භාවිතසීලා. භික්‍ෂූන් හබල මේ ඔය කියපු භාාවනා විත්තා හොඳින් පපුරුදු කල්ල යෙනවනම් ඒ භාවිත පන්ඥූ භාවිත චිත්ත ව භික්ෂුන්හසේලාට ලඩි කරන්න පුළුවන් තේ සන්තන් සු කරං හෝති හිත හොඳයට වඩලා තියෙන කාලයක්තිසේ අසුභසති භාාවනා ප්‍රගුණ කරලා තියෙන කොට්හාස වසයෙන් මේ ශරීරය බලන්න හිත හුරු කරලා තියෙන භික්ෂුන්හස ටං ෝද කරන්න පුළුවන් වී නමුත් භාරත්වාජයන් වහන්ස ඒ හෝතේ බෝ භරත්වාාජ ික් වවා භාවිතකායා භාවිත සේලා කය ඒ. ඒ විදිහයටට මේ සිතකාය වචනය හුරු කල්ල නැති කෙනෙක් වුණු. තේ සන්තාන් දුක්කරං හෝති ඒකනම් කරන්න පුළුවන් දෙයක් නෙමේ එහෙම හිතුවයි කියලනම් බැරිවෙයි රාගේ නැති කරගන්න දැම්මි රජතුමා තන්ට තින අධදැකීම එක් වෙන්ටෝන හම ක අතා කරන්නේ. පින්ඩෝල භාරද්වාජ රාතන්වාස වදාලා මුලින්ම බිසභාගාරමුණු මුණගහෙනකොට ඒ වයස්මට්ටන් අනුව කල්පනා කළ මවසේ නැගනියසේ සහෝදරියසේ දියනියසේ කල්පනා කරල්ලා. ඒවායින් රාගනිමිත්ති නොගෙන සිත සංවර කරගෙන බඹසර හැසිරෙන්න්න භාගතුා සිමදාලා කියලා නමුත් රජතුමයක පිළිගත්තින ම හිත බොහොමල්ලොල් හිතක් ඒක බොහම පහසු දෙයක් ඔයිවිදදිටරං හිතලා හිතරක ගන්න අමාරු හමෝටම කියලා ඔහු ප්‍රතික්ෂේප කළ වෙන පරියායක්. තිබේ දූමී ශස්සනී කියලා නැහයි. ඉතින් ඒ වෙලාවෙ වෙනත් පරිියයක් ලෙස පින්්ඩෝල භාරදවාජරහතන් වහන්සේ මේ දත්තින්සාකාරය රජත දේශනා කලා. හු ඒ වෙලායි ප්‍රකාශ කලා භාරද්වාජය ඔය කියපු ඉදියට මේකිෙස්නුම් නියදත්තාදී වශයෙන් මේ ශරීරය මෙනය කෙල බලන එක ඉතාම හොඳට හිතවුරු කරපු භාාවනාවක්ේ පුරුදු කරපු භික්ෂ කටනන් කරගන්න පුළුවන් වේවි. හැබැයි එහෙම හිත ගත හුරු නොකරපු කෙනෙකුට නංකරන එක පහසුනෑ. අපේ කදාාබෝ භාරත් බාජ අසුභතෝ මනසි කරිස්සාමීති, සුභතෝවාගච්චිති. භාරත්දවායේ ඇතැම් දවසක ඔය කියපු විදදි අසුභයක් අනුවූ මම මෙනෙහි කරනවා කියල කල්පනා කරාට අසුභය පවා සුභයක් සේ මට වැටහන ගන්නවානි එනිසා ඒක්‍රමී මටනම් පහසුක්‍රමයක් නමේ කියල හුකි ය කියනේ රජතුමා හේනම් ටිකක් හිතල තියෙනවා ඒස්ලෝම් නියදත් ආදී වශයෙන් කල්පනා කරල බලන්ට ඇති රාග ගින්න ටිකක් නිවා ගන්න නමුත් නිවිල ගිල්ලනෑ. එනිසා රජතුමා හනවා අත්තිනකෝ බොහෝ භාරදවාජාඥෝ හේතු අනෝච පපච්චෝ පින්වත් භාරදවාජය මහොාරදවාජය අ්‍ය වූ හේතුවක් අන්‍යෝ ක්‍රමයක්තියෙන් වදමි දහාර යොගුන් භික්ෂූන් වහන්සේලා හරිම සීලවන්තල් හොඳ පිරිසුදු බඹසරක් රැකගෙන වැඩයිව ඒ වගේම දිවිතුරාවටේ බ්‍රහ්ම චරියාවත් ්‍රකිනවා. අධ්‍යානංචාපාදීති දුරකාලකේ බ්‍රහ්ම චරියාවරක්කිනවා හරි කැමැත්තෙන් බ්‍රහ්ම චරියාවටකින්නේ. එ පාවෙලානමි බොම ප්‍රියමනාප මුහුණක් ඇතිව ප්‍රියමනාප ඉදුරන්න ඇතිව මේසාසන ඒ භික්ෂුනාගල බොහෝම හොඳදින් යපීවාසය කරනවා. ඒකට වෙන ක්‍රමයක් තියෙනවාද. හයතුමාට පින්්ඩොල භහරත්වාජරහතන් වන්සේ ඒ වෙලාවෙ වදාාරෙනවා බුත්තංක් හෝ ඒ තම් මහාරාජතයන, භගවතා ජානතා පස්සතාරහතා සම්මා සම්බුද්ධයන. මහරජතුමනි ඒ භාග්‍යවත්තු අරහත්තු සියල්ල දන්නා දක්නා සම්මා සම්බුදුරජාණන් වන්සේ මෙන්න මෙහෙම වදාරලා තියෙනවා කොහොමද. ඒ හතුම් හේ භික්කවේ මහනේ නුබලාපෙ මහි පැමිණෙන්ද මේ ශාසනය තුළට ඉන්ද්‍රයේ සු ගුත් අද්වාරා විහරත්හ පැමිණ ඉන්ද්‍රියයන් සංවර කරගෙන වාසේ කරන්න. කොහමද භාසය කරන්නේ චක්හුණාරූ පන්දිස්වාමා නිමිත් අක්ගාහිනු අහුුවත් හ ඇසෙන් රූප බලලා නිමිති ගාන්ටේපා ඒරූපෙලස්සනයි වර්ණවත් විසිතුරුයි. කියලා ඒපි ඒ රූපේ පිළිබඳු සටහන් නිමිති මතකයන් හිතට ගන්ටපා ඒ වගේම කුඩා නිමිති අනුනිමිති එක කිසිවක් ගන්න එබා යම් නිමිත්තාක් හිතට අරගෙන යම් සංඥාවක් අදහසක් රූප දෙෙස බලා හිතතාරගෙන ඉන් ඉක් බිතිබ ලෝබ මූල දවේශමූල සිත් ඒ අනුව පහල වෙනවන මෙතර නං විශේෂෙන් ලොබ මූල සිත් පහල වෙනවන ඒ පහලවීම පිණිස මේ සිත් පරම්පරාව යොමුකරන්ට එපා කොටින්ම කියරවන යෝනිසෝ මනසිකාරී ඇස සංවර කරගන්න ඇසෙන් රූප බලනකොට ලළුවන්න්න ිත්්හ ට්ටමත්තන් කියන තැන ඉඳල අතර වෙන්න ඒමනැත්තන්ගේ ආරම්මණය ටිලක්ෂණයට හරවන්න ඒමනත්ත වෙනයම් පපුරදුො කරන කමටානකට අනුවේ ආරම්මණය දෙස ලන්න පුළුවන්නම් ඒනම් ඒ භික්ෂුවට ඇස නිසා අකුසල චිත්තෝත් පාදයන් පහල වෙන්නේ නෑ. ඒ පහල නොවෙන විදිහට ඇස පවත්වාගන්නවන්න ආනෙකට කියනවා චක්වු ඉන්ද්‍රිය සංවරය කියලා නෙ චක්ක හිද්‍රිය සංවර කරගන්න කියලාපට බදුරජාණා පිදේශනා කරනවා. ඊළඟට සෝතේන සද්දන් සුත්තා මේ කනින් ශබ්දහල නාසයෙන් ගද සුවද දැනගෙන දිවෙන් රස දැනගෙන කය නිස්පර්ශය දැනගෙන මනසින් ඒ ධම්මාරම්මනය දැනගෙන මා නිමිත්තක් ගාහිනු අව්වත් ඒ තුළින් විධ නිමිති අදහස් සඥා හිතට අරගන්ටෙප් අනු නිමිත ගන්ටේපා යම් නිමිත්තා කරුණ මිත්තක් අරගත් හට පසෝ ඒකේපුේ දුරන්න සංවර වෙලා ලෝභයටට හෝ දේශයට හිත බැසගන්නවාලක් එසේ නොවෙන්න වගපලාගන්න ඉන්දු්‍රියන් ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න වකින්වෙේ ඇස වහගෙන ඉන්න කියනගනෙමේ යෝනිසෝ මනසිකාරයලවා තබාගන්නවා. කමටහනකින් භහවනා මනසිකාරයකින් යෙදී වාසය කරනවා. ආනහිම භාසය කරන්න අපට බුදුරජාණන් ව පිදේශනා කරලතියෙනවා. මෙන්න මේක මහරජතුමන අපේ භික්ෂූන් වහබලා යොබූන් වයේ බඹසාර සිල්ු ඩකගෙන නොකිිලිටිව ආරක්ෂා කරගෙන මියන තුරාණෙවෙ නිවන තුරාම ගමන් කරන්නට ඒක හේතුවක් කිව්වා අන්නේ වෙලා වේ දැන්මීට රජතුමාට ඉතා හොන්ද අවබෝධයක් ඇතිවුුණ ඒක නම් හරියටම හරි අච්චරියයම් බෝ භාරත්බාජ අභූතම් බෝ භාරත්බාජය පින්වත් භාරත්වාාජය ඒ ආස්්චරමත් කාරණයක් ඔබ තුන්වනුව කිව්වේ ඒක අත්भූත කාරණයක් අත්භූත ගැෙනෙන් අදහස් කළේ සාමාන්‍ය ලෝකෙ අදභූතයක් කියන එක නිමේ මින් පෙරමා හලන යාබ ස්ුභාපිතං චිදං හෝ භාරත් බාජ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සබුදධ න. ඒ භාග්‍යතුන්හන්සේ වදාළ කාරණ නම් හරියට මනක සස්ුභාවිිතයක්මයි. ඒ සවක් හෝ බෝ භාරත් ාජය හේතු ඒස පච්චයෝ ඔන්න ඕක තමයි භාරත් බාජය ේතු ඕක තමයි ප්‍රත්්‍යය මේ දහර තරුණ භික්‍ෂූන් වහන්සේලා යොබුන් වයේ පිරිසුදු බ්‍රහ්මචරියාවක් රකින්නට. අහම්පික් හෝ බෝ භාරත්වාාජය භාරත්වාජයේ මමත් යම්බඳු මොහොතක අම් වෙලාවක අරක් හිතේනේව කායේන අරක් හිතාය වාචායි අරක් හිතේන චිත්තේන අනුපත් හිතාය සතියා අසං වෘතෙහි ඉන්ද්‍රියෙහි අන්තේ පුරම් පවිසාමි භරත්වාජයේ මමත් ඇතැම් වෙලාවක නොඩකුණකයි නැතන් සතියෙන් සංවර කර නොගත් කය ඇතිව සිකල්පනාවෙන් සංවර කර නොගත් වචන ඇතිව සී කල්පනාවෙන් සංවර කර නොගත් සිතක් ඇතිව මමත් මගේ ඇතුළුපුර යට ගමන් කරනවා. ගමන් කරන වෙලාවට අතිවී මං තස්මින් සමයේ ලෝබ ධම්මා පරිසාන්ති ඒ වෙලාවට බොහෝසයෙන් අතිශයින් මගේ හිත ලෝබයෙන් වැහිලයනවා ප්‍රාගීන් පෙලනවා. යස්මිංච වාහම්බූ භාරද්වාජ සමේරක් හිතේනේවකායේන යම්බඳු මෝතක කාය කරම වචේ කරම මනෝකරම ආක්ෂා කරගෙන උ ස සita hun ලවtaබග සguහි ඉන්්‍රහි අපුප bisaම සව duraගේෙන් යtuතුപ පනව න haataම samaයේ ලබදම පරි අන්නේ වෙලාබන මගේහිටදරගේන ලോබන ඒ මමදකි वा ර වje කියල මේ උදනම රජතුuma ්‍රka තුමා. යම් තරමකටෝ ඉද්‍රිය භාවනාව හුරු කරලා තියෙනවා යම් තරමකට ඒ රාගෙන් අතමින්දිට ඕමනා වෝගීතය තියෙනවා. හු ඒය අනුව කල්පනා කල්ලා තියනවේ අධදකීම තියෙනවා. රජ කෙනෙක් නික හොමුවුණක් සය තහාපි බොෝ භාරත්වාජ නික්කු ජිතංවාාව කුද්ජෙ ඔබකි ව හරියට මරි භාරදවාජය සැබවින්ම භාරත්වාද ස්වාමින්න් වහන්සේගේ ධරමයක් නෙමෙයි භාග්‍යවතුන්වාන්සේ ධර්මයන මේ භාරදවාජ රහදන් වන්සේ වදදාලි. වෙලාබේ මේ රජතුමා හරි පපුදදුම විදිට පැහැදීමක් ඇති කර ගත්තා. ඉතින්නේ රජතුමා ප්‍රමාණ සතුනකට පත්ව වනා මෙතැන පින්වතුනි ඉද්‍රිය භාවනාව කියනකොට චක්සුරාදී ඉන්ද්‍රිය සංමරය එක අර්ථයැකින් ඉන්ද්‍රිය භාවනම තවත්තාකාරයගෙන් පිින්වතුනි ඒ චක්සුරාදී ඉන්ද්‍රිය පංචකේ මනෝ චට හැත්තන්ගේ මන සහය වන කොට ඇති ඉද්‍රිය හයැකේමක ආනේ ඉන්ද්‍රිය හය අකුසල්පිත් පහල නොවෙන්න වගබලාගැනීම ඉද්‍රී භාවනාවකෙන් අනි පැත්තිෙන් ගත්තොත් පහල නොවෙන්න වගබලාගන්නවා කියනකොට එහෙනම් මොනවගේ මනව භාමයන්දේ භික්ෂුව ගීතයේ පවතින්නේ ශ්‍රාවකයගේ. කුසල්සිත් පම්පරාවවා ගේ නං ශ්‍රද්ධාවිනිය සති සමාධි ප්‍රඥා කියන. ඒ ඉන්ද්‍රිය පංචකය ඒ හිතේ බොහොම බලවත්ව තියෙන එහෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පංචකය බලවත් එෙනකොට චක්ෂුරාධී ඉන්ද්‍රිය සංරවෙනවා. ශ්‍රද්ාදී ඉන්ද්‍රිය පංචකේ දුරුවෝල වෙනකොට චක්සුරාදී ඉන්ද්‍රිය අසංවර වෙනවා එහනම් සැබවින්ම ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය පංචකයේ දියුණු කරනවනන් යම්බඳු ශ්‍රාවකයෙක් යම්බඳ කුසලා රම්මණය කේදී එහනං ය ඉන්ද්‍රිය භාවනාවෙන් යුක්තයි උපසාන්ත යඋපරතයි මන්තබානී අනුද්ධතයි එහනම් බුදුරජාණන් වහන්සේගේ ශාසන දායාදය තුළ උත්තමාර්ථය දක්වා මේ කරජකයක් ආරක්ෂා කරගෙන එවගේම පංචදවාරිකකයක් ආරක්ෂා කරගෙන ඒ වගේම චෝපනකයක් නතංකායි විඥත්ය වුණත් කිසියම් පාලනයකට නතුකරගෙන ඒ ශ්‍රාවකයාට ගමන් කරන්න පුළුවන්. ඉතිම් පින්වතුනයේ උදෙසා මේ උතුම් ඉන්ද්‍රිය භාවනාව ජීවිතයට ගලපාගන්නට ඕන අපි හැමෝම උතුම් චතුරාට සත්‍ය අවබෝධය පිණිස පිළිබෙත් පුරන ගෞතම බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවක මුළුවක් මහා ආර්යවංස ධරමය අහල එහි සිත්තලවා බාසය කරමින් ගහි පැවිදිි ප්‍රජාව ුතුම් සාසන දායාදය හඳුනාගෙන ඒ උරුමය ලබන්නට මේ උතුම් ධර්මමාර්ගයෙන් කටයුතු කරාවා කියල මම පොම මෛත්‍රියෙන් ආශිරවාද කරනවා ප්‍රාර්ථනා කරනවා අංක කොලහහිෙන් දෙක්ක වැලිමට පාර බන්ඩාඩවල ලිපිනේ පදිංච පින්ක්මත් අමනිදී පිකා කරුණාරච්චි මහත්මියයි අද මේ උතුම් ධර්ම දාානමි පින් කම සිද්ධ කරන තුමිය බලාපොරොත්තු වෙන. දේශකයන් වහන්සේට ඒවගේම මහා සංගරත්නෙර නිදුක් නිරෝගී සුව පාර්ථනා කරන්න මේ අමා ධරමයට සීලු සත්වයෝම කැමතිවෙත්වා කියලා මහම පිවිතුරු ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. තර්මස්්‍රබණය කළ සීලු දෙනාටම මේ දරමේ ජීවි තිරගලපාගෙන. සසර දුකින් අත මිින්ඳීම පිණසම උප්‍රකාරවේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනම සජවත්ව සිද්න සීලු දෙනාට සිෙත් පාර්නා කරමින් පරල වගේ සිනුදනට පුුණ යාාන මෝදනා කරමින් මේ උතුම් පිවිතුරු ධර්මදානමේ පින්ගම සිද්ධ කලා. සීලු සත්වයෝම පින් ලබත්වා වරම් දෙවරාජවරු සක් දෙමිඳුමේ පින් ලබත්වා ආෙ සුමන සමන් දෙවියෝම පින් ලබත් සිලුවම දෙබි මිනිසුන් මෙ පින් ලබත්වා කෙලාපි අනුමෝදන් කරමු ආකා සට්ට හාච බුම්මට්හා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් හන්තු සාාසනං Idang wo nyaati na hottu sukita huntu nyatay ittaාවta ce amihi samang punnya sampeddang sabsatta anumudantu sabspati sidhi dha nisan sebal he masahan suwayin sua be heම kuටම තුනරුවනි ආශිරවාදය ලැබේවා මියන තුරානොව නිවන තුරාම මේ උතුම් තිසරණය ටැකවරණයක්ම වේවා අभිවාදන සීලිස්ස නිච්චං වද්ධ පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුහං බලං ආයුආරෝග්‍ය සම්පත්ති සගග සම්පත්ති මේමච්ච අහෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිද්ධතුූ සාධූ සාධහෝ සාධෝ. සිත්නය තසපුුව ධර්මාණ ශාසනාව නිමාවට පත්වනේ අපි පූචනීය කරුදේශකාණන් වහන්සේ බළංගුඩ රාධස්වාමීන් වහන්සේ, නිදුක් නීරෝකී තේරකායිුශ උතුම් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි විරමේකට යොමුවෙනවක් ැතෙ ෆෙම් බන යුබ නාලිවෙන් මේ ධර්මදේශනාවන් නැවතහන් ඔබට පුළුවන් වගත් හොමගෞරුවෙන් සේපත් කරර. අයිබෝවන් අපේ නැවත සූදානම් වෙන්නේ ඉරිදා සිත්නතසපුුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. නිරිදා සිත්නේ තසපු ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ. හැමදෑම වගේ අදත් මේ ධර්ම සාකච්ඡාවේදී. ඔබේ චීවිතයට ඉමහත් ප්‍රයෝජනවත්වන්න.ඒ වගේ ඔබේ සසර ගමනට ඉමහත් ප්‍රයෝජනවත්වන වටිනා කාරණාතමයි ධර්මානුකූලව අපේ පූජනීය ගෞරවනීය දේශකයණන් වහන්සේ විසින් ඔබට සමීප කරවන්නේ. අදත්තේ උතුම් භාග්‍යයි බට හිමිර දෙන්නට නිරිදා සිතනෙ අසපු ධර්ම සාකච්ඡවස්සේ අපි ස්ෝදානම් වේන්නේ. එවතුම අවස්ථාවෙනුවෙන් නැවතවාරයක් බොහමත්ම ගෞරවෙන් නමස්කාර පූරකව පූජනී වදනීය බලගොඩ රාධ ස්වාමිනාන්සේව මේ සාකච්ඡාව වෙනුවෙන් පිරිගනු ලබනම්. අවසර අපි ස්වාමිහස ස්වමිහන්ස අද ධර්ම සාකච්ඡාව තුළ අපි ඔබට මතකයි අසිරිමත් මහා පිංකමක් ජීවිතර ලංකරන්නට අපට හැකියාවක් භාග්‍යයක් ලැබනා. එතමයි භාවනාමේ අරියවංශ දේශනාවම සරරාත්‍රික පවත්වන්නට යදනු. ඒ අසිරිමත් පින්කමට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඒකරාශී වෙලා බොහොම සාතුටු සිතින් ධර්ම ශ්‍රාවණය කරලා තමන්ගේ ජීවිතී මෙතෙක් නොකළ අපූරු කුසලයකුත් සිදු කරන්නට යෙදනයිතිද නැපි අපේ එහ. ස් සෑම සයුරදිධනාවනය අපේ පූජනීය දේශ කැරනන් වහන්සේට නැවත නැවත පුඤ්ඥානුමෝදනා කළියයුතුයි උන්වහන්සේගේ මඟ පෙන්වීම. උන්හන්සේගේ අනුශාසනාව මතයි මයාාසිරිමත් පින් කම සිදු කරන්නට යේදනේ. රාජරාජ මහමමාත්‍යදීන් එකල පෙවැත්වූ එවැනි අසිරිමත් පින් කමකට පසුව අපට අඩුවක්වතිබුණු අපට දකින්නට නොලැබුණ අසිරිමත් පින්කමගට, ඔබේ ජීවිතර ලංකරන්නටඋන්හන්සේ මහාම මෙහෙයක් සිදු කරන්නට යෙතුනෙති නනිසා සමස් නැත් ශ්‍රාවක. ෙෙන්බන නාලි ශ්‍රමණය කරන. හැමෝ වෙනුවෙන්ම හැමෝම වෙනෙන්ම පොහමත්ම ගෞරුවේෙන් අපි අපේ පුණ්්‍යානු ෝදනාව පෙස්වාමන් වහන්ේට, පුජන ලංගඩ රදස්වාමන් හන්සට මේ මෝද සිදු කරන්නට මේ අවස්ථාවක් කර ගන්නවා.ඒවගේම අපි විශෂම්ම සිහිපත් කරන්නට ඕන දෙැන් අපි අලුත්වර්ශයකට එකතු වෙලා ඉන්න දෙමයා වර්ෂයත්තුළ අපේ ජීවිතයේ ධර්මයයක්ත් එක් මොහෝකරමින් තවත් අපි එදා ලැබුවත් දැකීම තවදුරටත් තමන් ගි ජීවිතයට එකතු පහදු කරගෙන ජීවිත ගමනයන්නට ධර්මයත් එක්ක තවත් සමීපවෙන්නට උත්සහ කරන කාලයක් විවිධබාධකේී ජීවිතේ විදිධ ගැටලුවලට හොඳ දෙන්නට සිදුවේවිි. එසියල්ල පරයා නැගී සිටින්නට තිබිෙන එකම ශක්තිය ඉන්ද්‍රකීලයක් සේ අපේ ජීවිතර එකතු කරගන්නට ඔබ යොහසුළ වෙන නම් ඒ ධර්මයම පමණයි. ධර්මය පිළිබඳව සාකච්ඡා කරන්නට සැරසිරම හතයි බෙධර්ම සාකච්ඡාවේදී නවතත් අපි ඔබට උදා කරන්නට සුදානම් වෙන්නේ. අපේ ස්වාමීන් වහන්ස අබහන්ස වෙතට යොමුවින් අද ධර්මසාකච්චවාරම්භ කරන්නට බුදුදහමට අනුව කෙනෙකුට සතුටින්ම ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද ස්වාමි වහන්ස දැන් මෙහෙම හිතුව. මම කැමති ලෝකයේ සතුටින්ම ඉන්න පුද්ගලයා බවට පත්තු වෙන්න. ලෝක සතුටින්ම ඉන්න පුද්ගලය මං කියලා මට කියන්න පුළුවන්කමක් තියෙනවා නම්. ඒ සඳහා, ධර්මයෙන් මොනවගේ මඟ පෙන්වීමක්ද ආශිර්වාදය අද අපට ලැමින් අපි ජීවිත සතුරට පත් කරන්නට ධර්මය වහල් කරගන්නට පුළුවන් කොමද ස්වාමිනාස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඇ පින්වත් වරුණෑ තුළු නෙත් එෆම් කාරය මණ්ඩලයේ හැම දෙනාටමත් අතිපූජනීය ස්වාමින් වහන්සේල තුළු මහා සංහරත්නයටත් නිදුකින් නිරෝගීව මේ අමාධරමය ජීවිතයට ගලපාගෙන උතුම් දහම් ප්‍රීතිය විඳගන්නට ලැබේවා කියල මම ආශිද්වාද කරනවා. එවගේම වරුණ සිින්දකඩපුේ සියලෝ පුුණ්්‍යානුමෝදනාවන් මම හදවතින්ම පළමුුවත් දෙවනුවත් එවනුවත් අනුමෝදම් වෙනවා. ඇපිංවත්වරුණ බුදුරජාණන් වහන්සේගේ සිරිමෝ මඩලින් දේශනා කලා යතෝ යතෝ විපස්සති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමෝජ්ජං, අමතන්තන් විජානතන් කියයන මෙන්න මේ දහම් පරියාය. සතුට සොයන මිනිසාට අව්‍යාජ සතුටක් ලබාදීම වෙනුවෙන් පහළ වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ සත්‍යයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වනත් නොවනත් ලෝකෙ පවතින සත්‍යයක් තියෙනවා. ආන්නේ සත්‍යය අවබෝධ කිරීමෙන් ලැබෙන්නා වූ. ඒ අවබෝධමය රසය තමයි ලොව ඉහලම රසය. සච්චං හවේ සාධ තරං රසානන් කියලා ඒ බව දේශනා කළේ. එතකොට මුලාවී අඳුරේ ඉන්න තාක් තාවකාලිකව ඉඳුරන් පිෙනවීමෙන් ලැබෙන සතුටක් තියෙනවා මිනිසුන්ට සත්වයන්ට ඒ සතුට බොහෝ දුක්වලට මුලපිරීමක්. බොහෝ දුක්සම්භාරයකට අතවැනීමක් නිසා ඒ සතුට බුදුරජාණන් වහන්සේ අගය කළේ නෑ. හීන වූ පෝධොජ්ජනිික වූ අනරිය වූ අනර්ථ සංහිත සතුටක් බවයි භාගෙතු නැ දේශනා කළේ. සාමාන්‍යලෝකයේ තියෙන සතුට අනර්ථය සංහිත සතුටක්. ඒ සතුටෙන් තව බොහෝ දුක් සම්භාරයක් උරුම වෙනවා සත්වයාට ඒ උරුම වන දුක සම්භාරය වරන අර ලැබෙන සොච්චම් සතුට වගේ නෙම ඒට වඩා සිය දහස් කෝටි ගුණයකින් ප්‍රබලව තමයි ඒ දුක සත්වයාට පැමිණෙන්නේ උදාහරණයක් ලෙසකිව්වොත් ඇස සතුට කිරීම වෙනුවෙන් යම් කිසි කෙනෙක් උත්සක වෙනවනං ඒ ඇස සතුට කරන්න. කණනාසේ දිවකය මේ ශරීරයේ සතුට කිරීම වෙනුවෙන් යමෙක් උත්සාහවත් වෙනවනං සෑහෙන් වෙහෙසක අවසාන ඉතා කුඩා සතුටක් තමයි ඔහොට ලැබෙන්නේ. හැබැයිඒ සතුට හොයාගෙන යෑම තුළ එයාට මහ විසාාල ආදීනව සම්භාරයකට මූුණ දෙන්න වෙනවා. ඇ කියන්නන්නේවරුණු නිත්‍ය සොක සුභ ආත්මිය ධර්මයක් නෙම. ජවිතය යැන නිත්‍යය සොකසුභ ආත්මිය ධර්මයක් නෙමේ එක වහාම වෙනසකට පත්වෙනවා. ඇසිල්ලක් නමුද තහාවර වූ සංස්කාර ධර්මයක් ලෝකෙනෙ. ඇසි පිල්ලමක් ගහන වෙලාවක් නමුත්වරුණ ස්ථේරභ පවතින කිසිදු සංස්කාරයක් ලෝකෙනෑ. එතකට එබන්දු බලවත්සේ විපරිනාමයෙන් පෙළෙන, සංකත විපරිනාමයෙන් පෙළෙන, ඒ ධරමතා යම් කිසි කෙනෙක් මමය මගේ කියලා ආත්මිය ග්‍රහණය නරගෙන් ඒතුව සතුට එව්වොත් ඒ සතුට බොහොම තාව කාලිකවෙයි තේර්ග කාලෙන් දුකක් ඔහු සතුවෙයි. බුදුරජාණන් වහන් පි දේශනා කරපු ආකාරයෙන් මේ අමා ධරමයට පැමිණිලා ජීවිතයේ සත්‍යය තථහාගත ධරමය අනුව දැක්කොත් වරුණ සත්‍යාව බෝධහතුළයාට එනවා අ සතුටක් මම මේ අඳුරෙන් එෙළියටාවනේද කියලා. අන්දකාරෙන් නාලෝ කෙටාවනේද. ජාති ජරාාව්‍යාදීන්ගෙන් සැදුම්ලත් සසරින් මදැන් අත මිදුරනේද කොටින්ම කියකිරොනවරුුණ අපි කාටත් අව්‍යාජව සතුට වෙන්න පොළුවන් කලමු ප්‍රවේශය තමයි සෝතාපන්නවීම. එතනින් මෙහා ලබන සියලු සතුට විපරිනාමයෙන් යුත්තයි. ඒමයි ස්වාමිනාස ඉතින්නේ සැබෑ සතුට හොයන්නටනය අපි හැමවිට මුත්සාහ කරන්නේ හැබේ අපි මංමුලාවෙන අපි නොමග යනවා අපුව සමහරුන් නොමඟටි අවන්නට උත්සාහ කරනවක් මේක තමයි ජීවිතය සතුටු මවස්ථාව කියලා. ඒක අරබ්ේ ස්වාමිනිහස සිහිපත් කලා වගේ පෘතක්ජනයාට මහා සතුටක්සේ දැනුනාාට. ඉල් නිහාතිබෙන එ පරම සතුට ජීවිතයටු උදාපත් කරගන්න කෞුදාකම ඇති. නේදස්ශ්‍රාමකිනේ. ඔබට ඒ අවශ්‍යතාවය තිබෙනවා. ඔබේ වෙනුවෙන්ම තමයි මේ ධර්මය ඕනෑකමින් දෙසබන්යොමාගෙන මහන්නේ. ඉති අපිට ඒ සදහා, ලංවෙන්න තිබෙන ඉඩකඩයි, අපි ගෞරවනය ස්වාමීන් වහන්සේ මෙලෙස ලංකරමින් සිටින්නේ ස්වාවිිණහන්ස දැන් මේ කියන පරම සතුට ලබන්නට අපි අපේ ජීවිත හැඩගස්වා ගනිමින් යන අතරත. ස්වන්හස ඇත්තර්ටම ත්‍රලක්ෂණය අපි දැන්හැම දෑම අප පුංචිකාලඳලම අපිහන වචනය තමයි ෞදධ්‍යෝධයට ත්‍රිලක්ෂණය. මේ ට්‍රලක්ෂණය පිළිබඳව අපි හරි හැටි අවෝධයක්. නැතිනි සාම දෝ කිරහිතන ඇැම් වෙලාහට මේ පරමසතුට ලබාගන්නට පෙලබීමේදී මුලාවට පත්වෙන්නේ. ඇතරම් සවවිනාසුමි ්‍රිලක්ෂණය ටික අපිට දිගහැරලා එහම නැතිනම් මේ ත්‍රලක්ෂණය අපි හැමදෑම අපිරුයි පාසලේ දහම් පාසලේ පන්තිකාමරේ උගන්නවාට වඩායයා හිල්ල පොඩක් අපිට වික්‍රහ කරල දෙන්න පුළුවන්කමක් ලබෙනවන. එහි. ටිනාකම්මොකක්ද ඒක හඳුනාගැනීම තුළ ධර්මයට එන්නට ලැබෙන පහසුවමොකක්ද කියන කාරණය අපිට වටහාගනට පුළුවන්කම ලැබේ සම බහන්සට ොම ෞරවේ රාධනාා කරනවා. අපි සරල තැනක ඉද හඳනාගෙන තිබෙනමත්‍රී ලක්ෂානිිත දුක්ටනාාත්මකිනේ ලක්ෂණතුන මේ කාරණත්තුන. තාටිකා අපිට පපුෘතුල විදිහර දිගහැරල පෙන්වන්නක ස්වාමන් හස ධර්මයට එනෑයට ඒක හොඳ මඟ පෙන්වීමක් පේ නේත. පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කලා. මේ ලෝකයට කාලෙන් කාලිට බුදුරජාණන් වහන්සේලා පහළබීමේ අරමුණ තමයි ජාති ජරාව්‍යාධි මරණයන්ගෙන් පෙලෙන සත්වයාට අජාති අජර අව්‍යාදිි අමත මහා නිවනේ සැපත පෙන්බීම. ලෝක සත්වයන්ට යමේදයකින්වරුණ ජාති දුකක් ජරාදුකක් නැත්නම්. ව්‍යාධිදුකක් මරණදුකක් නැත්නම්. බුදුරජාණන් වහන්සේලා ලෝකට පහළ වෙන්නේ නෑ. පහළ වෙන්නේ ඒ දුක සත්වයාට එතකට භාං්‍යතුන් වාසේ එහෙම පහල වෙලාඒ ජාතිදුක ජාතිය තුල ඉදගන්නම නැතිකරන්න බෑවරුණ එක මේක අදහස් කරන්නේ. ඉපදීමේ ස්වභාව ඉතුරුව තිබියද ඉපදීමේ දුක නැතිවෙන්න නෑ. ජාමාරණ ැබීම සවභහ එහම තිබිය ද ැන් අතිම දෙීම කොටිම කියරන අවරන නැවත ඉපදීමක් තුළ ජරාමරණ දුක් නැතිවීමක් නෑ. එතකට බුදුරජාණන් වහන්සේ සැබවින්න මේ අවබෝධ කරගෙන අපට දේශනා කළි උපාදෝවා භික්කවේ තහාගෙතානං අන උපාදෝවා තහාගතානං. බුදුවරු පහළ වුනත් නොවනත් ්‍රිතවසා දහතු ධම්මට්ටිතතා දහරමත් ස්වභාවයක් තියෙනවා ඒක ඒක වෙනස් වෙන්නන මොකක්ද යදිතන් සබ්බේ සංකහාරා අනිච්චා හේතු පල දහමින් සකස් වූ යම්බන්ධූ නාමරූ පධර්මයක් වේනම් එක ඒකආන්තයෙන් අනිතේ ලක්ෂණයෙන් යුක්තයි. ඒක අනිවරුණ හටගෙන නැසි යන ස්වභාාවෙන් යුක්තයි. නිත්‍ය භාවයක්න ස්ථීර සහර නොවෙනස් වන පැවැත් මක් නෑ. එකටෙන අනිත්‍ය ලක්ෂණ කළේ අනිත්‍ය ලක්ෂණ කුමක් සම්බන්ධයෙන්ද නාමරූප සම්බන්ධි. නාමරූප තමයි පංචපාදානත් කන්ධදය නමින් ළඟටවරුණ ආයුත්තන ධාතු නමින් බුදුරජාණන් ව අපි දේශනා කළ කොටින්ම කියනවනක් ඔයයා පුද්ගලයා කියෙන සම්මූතිය අභිභවනය කරමින්. යම්යත් හර්ථයක් දකිනවනං එයා දකින ලැබෙන්නේ සත්වයාය පුද්ගලයායකිවේ නාම රූප ටිකට දීපු සම්මුතියක් බ. එතකොට ආන්නේ නාමරූප ධර්මතා විශේෂයෙන් රූපධර්මතා සෑම චිත්තක්ෂණ දාහතක්කට වාර්යයක් මේඒ කාන්තය බිදී යනවාමයි. එතකොට නාම ධර්මතාවල බිඳීම ඒ තාරමින්ම වේගවත් බුදුරජාණන් වසේ මෙෙම දේශනා කලාවරුණ. එතකොටදැන් කවරුවාරි කෙනෙක් මේ ලෝකේ. මේ රූපය තියෙනවානේ රූපය නිත්‍යයයි කියලා ටිකක්කර හිතනවන අන්දබාල පපුතුක් දැනයෙක් ඒක ටිකක් හරි. මක් හැ කියන මොකද රූපය අවුරදු දහයක් වෙසක්තියක් වෙනස් වෙවී පවතිනපේනවා. වෙනස් වෙවී පවතින්න හැබැයි රුණේ. වෙනස් වෙේ පවතිනපයෙන් හැබැයි නමේ ගත්තොත් එහෙමත් පවතින්න්නේන. අතිශයයිනික ජිත්ක්ෂණයයින නම් චතජයිසක ධර්මයන්ගේ ආයිශ ගටීම ගත්තොත් එතකට වරුණ. ඒ අත්තිශයින්ම ගඩාකාලයක් පැවත නිරුද්ධ වෙලා යන මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඊනග දක්ෂණයක් තමයි දුක් ලක්‍ෂණ මේ අනිත්‍ය නැත්තන් වෙනස් වෙලා යන්න ස්වභේම? නිච්චාන්තන්දක්කම් දුකට හේතුව වෙන දැ ඒ ෙමයි තෙරුම්ගන්නනනි වරුුණ දැන් අපි යමක යමක් උපාදාන කරගත්තනම්. ඇස හෝ කන හෝනාසෙව් එවට ලැබෙන අරමුණ හෝ මේ අධ්‍යත්ත බාහිර ආයතනවල යම්බඳු තැනක මේේ මනස බැඳීගියානම්, ඒ මනස බැඳීගිහිල්ල තියෙන දේ වෙනස් වෙලා යනකොට එයාගේ සතුට හෝ ලැබූ දේ හෝ සම්පූර්ණය වෙනස් වෙලා යන. ආම්නිතකොට ඒකයාට දුකක් වෙනවා. ැනක පානයක් තිබුණන මරු පරම් පරාව කොතනක ඒයාට මරු පරම් පරා වෙන සවෙල අද දුක් අයක තම යද නිච්චන් තන් දුක්හන් කියල දේශන කන. ඒ දුක්වරුණ ොහම ගැඹුලු කතාව. ඒක බුදුරජාණන් වහන්සේටම විශයවන ස්වභාාවයයක්ක මතු පිටි පෙෙන දක් දදුක් න ඇග දැන ිදුම් බෙද මට කියන දුක් දුක්ක කියලා ඒක දුක්කේ කොටසක් විතරයි. ඒක තාම ැඹරු යනකොට ප්‍රඥාවන් දකින්න ෝනිය දුක්. නගට වරුණන . නාමරපපු පරම්පරාාව තිනව අරසවත්තී භාවයක් ඒකනනි කිසිම කෙනනකුගේ අධිකාරයක් යටතේ මනාවක් අනුව සිතැංගියාවනන පවත්වන්න බැරි බව. ඇකටි කන අනාත්මීය බව. තවත්ව දෙගින් කිවබවත්වරන මේ ජීවිත තුළ ක්‍රියාත්මක වන ස්ථහිරසාර කිසිදු බලවේගයක්න හේතු පල දහමක් අනුව පැ පැවත්මක් තමයි තියෙන්නේ. එතකොට ආන්නේ හේතු පල ද අවබෝධ කරගන්නවා වෙනුවට කෙනක් කිතුවෝදුන්. මේ මේ තුළ මේ මමය මගේ කියලා පරාමර්ශණය කළ මනා දෙයක් තියෙනවා කෙලාන්නගකිරන ආත්මය හැඟීම කියලා. ආත්ම සංඥාව. එතනි ආත්ම සංඥාවෙන් ඉබත් වෙලායම් කිසිගෙනෙක් හතු බල දහම දකිනම න්‍යෙත තම ආත්ම සංඥ්‍යාවයායට වැඩින්. ඔයි විදියටට බරුණම ත්‍රිලක්ෂණය කියන එක පොදු උරුමයක් ඒ වෙනස් කරන්න බෑ කාටවත්වරුණ ටිලක්ෂණය කනෙ එක සත්්‍යයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පහලව වුණත් නොවුනත් පවතින ස්වභාවයක්. එතුකොට දැන් තතාගෙතයන් වහසේ පහල වෙලා. ඒ ටිලක්ෂණය අවබෝධ කරබීමෙන් අපේක්‍ෂා කළේවරුණ සත්වයන්ට දුක් උපදින මූලයන් මුලි නොපටා දබන්න. එතකොට දුක්කපදින මූලය තමයි අනිත්‍ය දුක්ක අනාත්ම වෝ නාමුර උපධර්ම නිත්‍ය සුක සුභ ආත්ම වසයෙන් වරදවා ගැනීම. එක්තම දුක්කපදින තැන. එතකවනු දැන් පැහැදිලි වෙනවා අපි මේ සංසාර ගමන යම්බඳ ජාති දුකක්. සෙසු යම් දුකක් විින්දනම් ඒ විින්දම. නිත්තේදේ නි්‍යයයි කියලා ගත්ත නිසා. දුක්ද සපැයි කියලා ගත්ත නිසා. අනනාත්මේ ආත්මයි කළ ගත්ත නිසා. මේක බර්ණ මේ වචන ටිකින් අපි කතා කරාට තුන්ලොවක් සනසන මහාමනිවර බුදු කෙනෙකුටම පමණක් තනය මහවබෝධ කරගන්න පුළුවන් වන. ඉන් අනතුර වේ බදුරජාන් වහන්සගේෙන් ධර්මේ ආහලා සෑහෙන කාලයක් පුරුදු කරලා. ස්්‍රාාවකයන්ට අවබෝධ කරගන්න පුළුවන් වන ධර්මය. ඒ ම ස්වා මිනාස. ඇත්තන අපි බලන් අපි කොතරම් මුලාවෙලාද කියලා? ිය හැෙල්ලි මේ ගැන හිතනකොට? යම් හිතකට යම්තාකෝ හැඟීමක් ඇතිවෙන අනේ අපි අපි හැමතිස්සම මේවය අනිත්‍ය දකිනවා දකිනවාය කියන එක අපිට නොවැටහුණේ ඇැයි මේකින් තිබෙන දුක් ස්වභාවය පිළිබඳව. අපිට නොවැටහුණේ ඇයි. මේහ තිබෙන අනාත්ම ස්වභාවය පිළිබඳව අපට නොවැටහුණේ ඇයි කියලා? ඔබට වටහාගන්නට මහි දන්නේ. හොඳ? ශක්තියක් මේ ධර්මාණු කූලමකට පිසිම තුළ ලැබෙනවා සහමේ බුදුරජණ වහන්සේ ේශාවන් ශ්‍රවණය කිරීම තුළ අපට ඒ ශක්තිය ලබාගන්නට පුළලවන්ස්ව වහන්ස දැන් අප ඉර්දිිපාද පිළිබන්ඳ කතා කරන නිස්වාමන් වහන්ස. ඇ මේඒ ඉෘධිපාදකට කතා කරන කොට දැංඟර. බුදුරජාණන් වහන්සේගේ ආයු සංස්කරත හැරීමේදිත් කියනෙ සත්‍ර ඉර්දිපාද වඩපු කෙනෙකුගේ ආයු කල්පයක්න ජීවතන්න පුළුවන්න්නේ කෙනෙකන මක් ඒයන මේ වහසේගින්ීම සාදරගනටද. ඉර්ධදිපාදස්වාමි වහන්ස මේ තමන්ගේ ජීවිතයට මොනාකාරයෙන්ද මේ ධර්මයත් එක්ක මුසුුවෙනවානම් බලපානි ස්වාමින් වහන්සේ සතර ඉර්ධිපාද වැඩීම ධර්මයත් එක්ක ගමන් කිරීමට ඒ ධර්මය තුළ හැසිරෙන්න්නට ධර්මය අවෝධ කරගන්නට හේතුව නාආකාරය ම ආකාරයෙන්ද ස්වන්න සපිට පහදන්නට පුළුවන්. පින්වත්වරුණ ජන්ද චිත්ත විරිය වීමන්සා කියල ධර්මතා හතක් තමයි ඉරදධි පාද නමින් බුදුරජාණන් වහම දේශනා කරන්නේ. අනේකාකාර සුවිසේසි හැකියාවන්ට හේතුවන ධර්මතා කිව්වොත් ඇනි වැරදි. එතකට වරුණු චන්දයකනෙ කුසල්ලත් චන්දය. එම චෛත සිකය චිත්තයකිව්ොත් ඒ කුසල් සිතේරියකිව කුසල් සිතේ යෙදෙන වීර්ය එනත සවරු සම්මය ප්‍රධාන වීරය වීමන්සාාව කියයන්නේ ප්‍රඥාව. එතුට වරමට අහනකොටම පැදිලිවෙයි ප්‍රඥාව වීරය කුසල්ෆිත කුසලත් ඡන්දයකෙන ධනමතාටක තමයි ඉරදි පාද නමින් දේශනා කළි. එතකොට මිනිස් මනස දිවුණු කරලා එ විශේෂයෙන් දිබ්බ චක්කු තිබ්බ සෝතාදී ඒ අභිඥ්‍යාවන් ලැබීමේ හැකියයාාවඇැති කරගන්න ඒ අගේම පුබ්බේ නිවාසානස්නෘතියාදී අභිඥාවන් ලැබීමේ හැකයාාව ඇති කරගන්න ඉරදිපාය උපකාරර්වන කුසල්ෆිත කුසල ප්‍රඥාව කුසල වීරය කුසලත් චන්දය කියන්නේ කාමාවචරහෝ රූපාාවචරහෝ අරූපාාවචරෝය කුසල්පිත් අකන්ද කොට දියුණු කිරීම. ඒ තුළ ඒ ඉර්දිිපාදයන්ගේ අනි පැත්තින් ලැබෙන සහයෝගය තමයි පුද්ගලයකොට අකුසල ධර්ම මඩින්නට සෑහෙන තරමකයින් සහයෝගයක් ලැබෙනවා. එක නෝනෑම කෙනෙකුට ඉරිදිිපාදව දන්න පුළුව. පින්වත් වන්න කුසල් තක් පහල වෙනකොට ඥානසම්ප්‍රයොක්ත ඒ ඉරිදිිපාදයයි නම්ලද චෛතසික ධර මේ තුළ තියෙනවා. ඒක ඇනි සෑම කුසල චිත්තවත් පාදයක් තුළම ඉරිදිපාදයක් තියෙනවා. එයා අකුසලය දවමින් තවමින් ශ්‍රේෂ්ටයෙක් බවට පත් කනවේ දරමතා තුළ. කොටිම ගෙන ප්‍රඥාව එම චෛතක ඥාන සප්‍රයෝ්ධ සිත්තකේදන ඒ ප්‍රඥාව මති චෛතසකේ එත නිර්ධපාදයක්ක ඉර්දිපාද කෘතියක් ඇැන සිද්ධ කරනවා. මූහය එන මැති ගණදුර නසන්නට සෑහෙන සයෝගයක් එයින් ලබා දෙනවා. වහිවිදිීට බරන්න පුද්ගල ජීවිතයක මේ සත්තර ඉර්දිපාද රැඳදිී පවතින තාකයා මේ දරම මාර්ගේ රැදිි ලයින්නවා. ඉර්දිිපාදයෙන් සිද්ධ කරන්නන්නේ කොටින්ම කියනවවා. අකුසලෙන් මේ මනස ඇත් කරලා කුසලේ තුළ රදවන්නට අවශ්‍ය කරන ශක්තිය ලබාදනවා. එතකොට ඒ ශක්තිය පවතිනතාක් හෝ කුසලේ හැඳෙන නිසා ඔහු අකුසලේ විසින් මඩින්න බැරිකෙනෙක් කොට පත්තියෙනවා. ඒතාක් පරිහණයට පත් නොවුන පුදගලක් කන ඒතාක් සතරපායෙන් ඇත්වෙනවා. ඒතාක් දුකෙන් විපතෙන් ඇත්වන කොටිම්මගේෙන්වන ඉර්ධි පාදගෙනට සැප ලබා දෙන ධර්මතා. බුදුරජාණන් වහන්සේ නම් වූ අසම සම මහ මොනිවරයන් වහන්සේ බදාලා, සිංහනාධයක් වගේ මේ ඉර්ධපාද හතර ආනන්ද ම ඉතාහොඳින් වල්ලතියෙනින්ද. ආයුෂකල්පයක්කෝ ඊට වඩා තරමක් වැඩියෙන්ුවද. ජීවත්වෙන්න පුළුවන් කියලා. දෙමි ආයුෂේපවා, ආයුෂේපවා දීර්ඝ කරගන්න ඒ ධර්මතා හේතු වෙනවනම් වරුණ. තබ මොනවර්ද ඒ ධර්මතා හේතුනොවේ නොභහිතන්. එම එකෙන් සොහසපිදැන් ෞකික ජීවිතයේ පැත්ෙදි කායික ජීවිතය පැත්තෙදි ැලූ හම ර්ධිපාද වැඩීම තුළ එතකොට අපිට තිබෙන මේ ඇතිවෙන්නාවූ රෝගපීඩාවන් පවා ඇතැම් දුරකට සංසිදවාගන්නට ඒ මත්තුක ගනීමකින් තොරව කටයුතු කරගන්නටක හේතුවක් වෙනවාද. ඇහදිල මනිතා වටනා කාරණයක් ඔබ විමසුවේ. බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේ තතාගතයන් වහන්සක ශරී ශරියයට පබවා ආබාද බලඳනානේ ආනන්නේ වගේ අවස්ථාවල තතාගතයන් වහන්සේ ඒ සමාපත්තියට සම වැදිලා. ඒ රෝග පීඩා සෑහෙන කාලෙකට යටටපත් කරගත්. ඒටපත්කරගත කොහම දාර චන්ද චිත්තව විය වීමන්සා කියන ඉර්දි පාද බලේ. එතකොට ඉර්දිි පාද විභංන්ගේ කියලා බදුරජාන් වසේ වෙනනවම දේශනා කළ ඒර්දිි පාද විංගයක් ඉර්දිි පාද කොහොමද මේ කෙනෙකුගේ ජීවිතය වැඩෙන්න්නේ කියලා. වන බලනවර්න්නමේ චන්දය නැමති ඉර්දිි පාද දේශනා කරනවා. යෝ චන්දෝ චන්ධිකතා. කත්තුකම් මෙතා කුසලෝ. ධම්මත් ජන්දෝ අයං විච්චති චන්දෝ. කිනිි කුසල්ලය කරනු කැමෙත්ත තමයි. ඇන චන්දේයනම තිරිධිපාදය වවෙන්නේ කත්තු කම්මිතා චන්දය ගසල් කිරීම කැමැතේ කුසල් කිරීම කැමත්තේන ානේ පුොරදු කිරීම ද සීලේ පුොරදුකිරීම යම්බඳ කුසල චිත්තවත් පාදක් වයන ඒකට අදාල වෙනවා. ඒලකට වරුණ දැන් බුදුරජාණ අපිදේශනා කරනවා කෙනෙක ජීවිතේන විරියේන්ද රිර්දි පාදේ රදි ඉරිදිි පාදය කියලක කියන්නේ පසමි තුරුව නැගෙනක් කුසල ධරම මඩිමින් දවමින් තවමින් නෑම මේ කුසලේ සම්පාදනය කරන වමයි. නෑම මේ සීල පුරනවම. ඇම දාන පුරදු කරනවාමයි කියලා හිතට එනවා බලවත් උනන්දදුසාහයි ආනෙගතම වීරකයන්නේ. එතුට ොයිවිදියට ආරම්බේදී දාානාදී පංකාම අනුසාරයෙන් පුරදු කරගෙන ඇවිල්ලා. ඉන් නික්බිතිව බරුණ විශේෂෙන් සමත විදර්ශනවසෙන් ඉරිදි පාදික වැඩුවට පස්සේ පුද්ගලයකුට සෑහෙන තරම් මේ වර්තමාන ජීවිතය තුළ දුකෙන් ඇත්ෙන පුළුවන්ගම ලැබෙනවා සතුර ගර පුළන් ල ශේෂ න ක් ල්ලාන්. මේ පුදගලිගුල්ල ප්‍රතිලාබ තම මේ ඉර්දිිපාද වැඩුවොත් අකුසල විපාගවල බලපෑම සෑන මටතම ්‍රවම කරන්න පුළුව. ඔබට මතක ඇති මුගලන් මහරහතන් වහන්සේට අර සොරු ප්‍රහාරයක් කල්ල කරන්නාවනි ඒගත්ත මක්කුසලිපාග කන සිද්ධ වනේ. අවස්ථා කීපයෙග දී උතුමන් වහන්සේ ඉර්දිපාද බලයෙන් එතනින් අයි ගන කැනි මඩල සිදුර කරග යන්න ගිය. නම අවසාන තේරු ගත මේක මුහුණ දීහුත්තුේයග වයිගේ අව ෝමයක් තිේෙනවා. එනිස ඉර්දිිපාද වඩන උතුම කියන්න වරුණ. ඇත්තටම මේ සසරින් අතමිදීමේ මහා පාරමිතාය තියයි. මේව සෑහෙන්න මේ උතුම් බුදු සසන්ටතුළ නිතර නිතර කතහාවෙන දේවල්. එනිසා උනන්දුවෙන් වුවමනාවෙන් ශ්‍රාභකයා මතු ලැබෙන විපපුල සැපත සලකලා ගුසලත් ඡන්දී මැතිකර ගන්න ඕනේ. ගොසල වීරී මැතිකර නතුක බන්න කොසලච්චන්දය ගොසල වවරී ඇතිවන කොට ප්‍රඥාව පහල වෙනවා. ඒ ම පෙසල්ස? කටු සසු මදන් කෙටියෙන් මැහුවොත් එහෙම අපි ධර්මාාව බෝධය කියෙන කාරණාව එතු එක තැනක තබලයි මෙහා මිලෞකික ජීවිතයේදී අපිට සිදුවෙෙන්න්න වූ කායිකවේවා මානසිකවේවා විධ පීඩාවන් සමනය කරගන්නට තමන්ට ඇතිවෙන රෝග පීඩාවන්නේ ආදී කොටගත්තු දෙේවලොලින් මිදන්නට. තමන්ට ඇතිවෙන්නාවූ මානසික තත්ත්වයන් වල්‍යාකූලතාවයන්ගෙන් මිදෙන්න්නට. ඒ සියලු දේල් එක්ක තමන්ගේ අකුසලය මතදැන් කර්මවිපාකය ප්‍රබලයි කිය කාරනය පිාන්න බුදුජණ වහන්සේ දේශනා කර තිබෙනආකාරය පිළිබඳ ොහසල දශ කරල තිබෙනවානන්නේ ඒ කර්මවිපාකයන්ගේ අකුසලවිපාක තදින් බලපාල තිබෙන වස්ථාවරදි. ඒවා මැඩ පවත්ව අන්නටමේ සෑම ප්‍රශ්නයකටම විසඳමත් මිල්ධිපාදය තුළ තිබෙනවා කියෙන කාරණය අපිගත්වතයක නිවැරදි. පැහැදිලිවම වරුණ බුදුරජාණන් වේ දවසක් දා දෙවරම් වෙහේරේ. අරහත් පල සමාපත්වයට සමවැදිලා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා දැක්කා. ඇඒ අවස්ථාව උන්වහන්සගේ කයි සෑහිෙන තරමක අකසලිපාක බලපෑමකින් වේදනාවක් ඇවිිලා තිබ. ඒ සියල්ලා අභිභමනය කරමින් අට සමත් සුවයේ ඒ උතුන් වහන්ස මිදිිවා භාග්‍යතුනාන් සේරලා උදානයෙකුත් ප්‍රකාශ කලා දේශනා කළ. සාමාන්‍ය ජීවිතයක සියලු අසමතුලිතතා ඇතිවෙන්නේ වරුණ ඒ කාන්තයෙන් පිළිගන්න වෙනවා. කුසල විපාකයේ බලපෑම සසා වර්තමානත් අකුසලේම හැසිරීම. එතකොට ඒ අකුසල් විපාකයේ බලපෑම කෙනෙකුගේ ජීවිතයට එනකොට එයා ඉතා පිරිසුදු කුසල්පිත් කුමන හෝ ආකාරෙකින් උපදවන්න දක්ෂ වුණොත් ඒ සිත පිරිසිදු සිතත් පිරිසිදු සිතකට එල්ලවිය හැකි බලපෑම සෑහෙන් තරමකටවමන මෙ මිතන් වරුණ දැන් ඔන්න කෙනෙක් මේ අමා ධර්රමය අහලා ඉගෙනගෙන ඒ හිතන ම පංච සීලේ ආරක්ෂා කරනවාමයි මොන මේතුවගෙන්වත් ම මේක බිඳිල යන්න දෙන්නෙන්නේේ න ද දරමින් අයට ලැබෙන ප්‍රතිලාබය. එයා ප්‍රතිලාබයක් ලබා ම මේ උතු සීලේ ආරක්ෂාකන භහන්ගතු වසේ මේ සීලට මෙහෙම මේ මාන සම්බදේශනා කළා. එතුන ඒ සීලි ආරක්ෂා කරනකොට ඒක ජීවිතයට සීලු අකසලිපාගෙනෙක නතර වෙන්න ෑනි. එතුකොටඒ සීලේ ආරක්ෂා කරමින් සිටියදී අම්බ දොපිතුග ප්‍රාණ ාතමය අකුසලයක් තින යාට බලපාන්නට. ම ජීතය නැතිවෙන් හදිසියනතුරකින් මරින්. එතකොටට මෙයා ඉතාම් හොන්ඳට සීලේ ආරක්ෂා කරගෙන ඉන්න මුහොත්ත කියන්නේ ඒයාගිතේ කුසල චන්දේ තියන කුසල වීය තියෙන කුසල ිත්තේ යෙනවා ්‍රඥාවතියවා. එතුර අන්නේ වගේ වෙලා වගේ සමට ජීවිතය නැතිවෙන්න්න එල්ල වෙලා තියෙන අකුසලේ බලපෑම සෑහින මට්ටමකට අවම වෙලා තමාට සුළ අනතුරකින් සුළතුවායේකින් යා ජීතයේ ආරක්ෂාවෙනවා. මේම මේ රහස්කත්තාානවෙේ වරුණ. ඒකාන්ත මේ පොලවේ අදක්කින් අපේ ජීවිත සම්බන්ධෙන් අත්දක්කින්න පුලුවන් සත්්‍යය. එනිසාත් ධරමී හැසිරෙනව කෙනනවරුණන අප පහගතු හම දෙපන කෙන මගේ ්‍රාවකය ධරමී හැසිරෙනවා. ඇතුොට ධරම හැසිරෙනකොට දම්මවාගේ රක්කඇති ධම්මචායක වවද ඔය කාර. දරම මේ හසිරෙනව කියන සතර රි පාද වඩනවා සතරට පා බටුක්ේ මගගේ යා ජීවිතර ආරක්ෂා ලබෙනවා ආරක්ෂාවක කැනමක්ද බරුණ මේ බෞද්තික ශරයට එල්ලවෙන්න තියෙන අනතුර වුවදුර විදුම් බිදුම් වේදන කැිීම් සීරීමම් තු වාල. ඒ සෑහන මටමකට අවමකන සසාතාසි ූ පාාවගේ අනතුර තවත්මන වාර්තිී වන අනතුර ෙඩ රෝගවිපත්. ඒව සෑහන මට්ටමකට අවමක නමක් නිසාද. ඕගේ ජීවිත භාවිත ඉතා හොඳයි ඉර්දිපාද වඩනුව කියන්නේ යහමග ජීවිතේ භාවිත කල්ලා කියනෙක්. නි පාර වන්න ගෙනෙ සුරසොන්ෙක්වෙන්නේනෑ ඉර්දිපාද වඩ්ණ කෙනෙක් සල්ලාල වැඩ කරන්නන්නේනෑ ඉරිදිපාද වන්න ෙනෙක් අග චරේ හැසිරෙන්න්නේනෑ ඉර්දි පාද වන්නනෙනෙක ගේ වච්ච ආරක් ිත රක්ෂි. පාද වන්න කෙනෙකුගේ බන ප ල් හ න්නේ. ප ද වන්න අ ච මහිච් පච් න ප ද වන්න ක ග අප ච ප ව තියනවා. හැම ැත්ත එම ජීවිතය සරල කරගන්නවා සුකනම්ය කරගන්නවා. භාවිතය හොඳ කරගන්නවා යාගේ ජීවිතයෙන් තබ ජීවිතවල තර්ජන වෙන්නේ නෑ. යා සොරෙක් කියලා යා වැදි කන්න කෙනක් කියලා කවරවත් සලක න්නේ මොක ීවිත මුළ ම ධ්‍යහත්ම නැ ග යෙන්නේ. හැ ැ වා. අරුුණාව මුදිතාවේ නිසා රැඳදී පවතියෙනවා. ඒවගේ මේ එයා තමන්ගේ දුකය අනුන්ගේ දුකත් තමන්ගේ දුකක්ෂේ දකින්න පුළුවන් තැනට හිතගන්නවා. එනිසා අන්න බන්ධු ඉතාම් ශ්‍රේෂ්ඨ භාවිතයක් තියව වනම්ේ ධර්මය තුළ එය ඉර්දිපාද වඩන කෙනෙක්. එතකොට සාමාන ජීවිතය තුළ තමයි සුවිශසාල මාරක්ෂාව සැකකිෙනෙේ සැසන්නම ඉර්දිපාද වඩන කෙනාට. අනිතක දෙවියන්ගේ පවා පියට ැබෙන්නේ ඉරිර්දි පාද වන්න කෙනට කුසල් සිත් පහල කරගන්න කෙනට ඒ තාම පැදිල. ක න්න දෙවියන් දැ ුදුරජාණාාව දේශනා කරනවා සහිකල්පනාවෙන් යුතුව හොද සීලබන්ත කෙනා නින්දකටවටන කියන්නකු. ඒ නිින්දරවන්න දෙවියෝ රකිනවා කියනවයා. දැන් පැවින් දෙෙක් සිල්වත් ස්වාමීන් වහස කෙනෙක් ප්‍රා්‍රිකාණය සතුව සම්පජානකාරීව පුළුවන් තරන් කමටහනයේදී වාසය කරලා සීහිකල්පනාවෙන් නැගිටන වෙලාමැනය කෙරල්ලා ටිකක් සැතබෙන්න්න කියා කියනගේ සැතබෙන වෙලාබේ ඒ ස්වාමන් වහසේ දෙවියෝ විසි නා රක්ෂා කරනවා නපපුොර හහින පේන දෙන්නේ එක බුද්ධ වච්චන තියෙන. ඒ ුව. ී ත් න් හිම ේ රක්ෂාරගණය ඉන්නවන දියන් ක්ෂාව ලබෙනවා. ඇතු දේවතාන ම්පිතෝ ෝසෝ සදා බද ාණනි පස්ඇැති. දෙවියන් ගැනු කම්පාව ලබමන ෙන සෑ වෙලාලක යාහපත් ද කිනවා. ර ස ජීවත්වන පර ක් න ර ද න න්නවා. ඇතු අපිමේ ජී ත්වන ජීවිත ගමනේදී ොසල් පුර ළමයි, පින්පුර ළමයි ගුණ රලළමයි සැනසන තියන්නේ. ඒ තමයිල්ද පාද වැඩම කියන්නේ. බලන්නගෙතින් අපි අපිට පෝඩි ප්‍රශ්මයක් ආපු ගමන් අපි අපේ නැකත් පත්‍රයයාග නැතැන් ජන්මපත්‍රියයාරගෙන ගිහිල්ල දයිවක් නියගින් හමුවෙ හන මොනාද තියනෙන ප්‍රශ්ම කියලා. අපි ජීවිතන මනුවගේ බාදකද තියෙන්නේ කියලා මේ ඔබ කරන දෙයක් අපි කරන දෙයක්. පොදුවේ මුළු මහත් සමාජයේ බහුතරයක් කරන දෙයක්. එතකොට තිබවා අප ලොෝපද්‍රෝ තිබෙනවා කියනවා ග්‍රහචාරය හොඳනැහැ කියනවා. විධ ආාන්තික අනතුරුවෙන්න්න පුළමින් විධ දේවල් කියනවානේ ඉතින් පස්ස එකට කරන ප්‍රතිකාර්මවනවාද. බෝ වෙලාවට කියන්නේ පාන්තිරයක්ක් එළෙග ෙල්මේශ පතක්කා අදල කොකාක්කන්ටදේ. මොනහරි අන්නන්නේ වගේ දේවල් එක්කන කියන්නේ. හැබැයි සවින් හසම තන ්‍රහචාර්යද ඔය ග්‍රහයන්ගේෙන් ආදී කොටගත්මි පවසන ඕනෑහෙම ප්‍රශ්නයකට විරද්ධ පාද වැඩීම තුළ සිඳ මක්තිවාය කියලා. අපේ හැමදිනනාට හිතනට පුලුව අන්සහාය ක්‍රියාවටනැගවීම තුළ ඒ. ප්‍රත්්‍යක්ෂවය සනාතකරගන්න ටත්තියෙන් හැකියාව ධර්මයෙන්ම පෙන්වාද ල තිබෙන අහිතින නිසා මහිතන් අපේ ශ්‍රාවකයන්ටම මේ ඉර්දදිපාදපි සාමාන්‍යං ඉර්දිිපාද කියලා හඳුනාගන්න තැනදිම බදුරජණ නොහන්සේ ළඟට එක ලහුකොට එතනින් හරිිතන්නේ උන්වහන්සේ ඉර්ධපාද වැඩ වාකාර පි ද සසි පත්කර ෝස්ථ හි පපයක්ත්තිබන ති ගේඒ පිල්ි ඳ හිතුවා. අහෙමි කියෙ එතනෙින් හිතින අපේ ජීවිතයට ඉර්දිිපාද වඩන්නට නැතන් ඉර්දිතිපාද ඇසුරේ අපේ ජීවිතේ ගොඩ නංගන්නට උත්සාහ කරන්න හැ ති නි සමරිිතන් මේ පැහැදිලි කිරීම. අතියි අතිශයින්ම වැදගත් ජීවිතයකට මේ ධර්මයට එන්නට උත්සාහ කරණයට තමන්ගේ ලෞකික පැත්තේදත්. එය කොයි ආකාරයෙන් බලපානවාද. ඉර්ධිපාද මොනාකාරෙන් බලපානවාද. ඒගේ අධ්‍යාත්මික පැත්තට ප්‍රවේශව වනකොට ධර්මියය තුළ අවබෝධය කරයායනකොට එය ප්‍රවේශවනාකාරයත් මොනවට පැහදිලිවේ නඇතරම වන්ත කොටඔ අනිත්‍ය සඥඥාව වැඩීම. ඒගේම එතකොට ඉර්ධදි පාද වැඩීමක අනත ස්න සේහ ලොකු සමානකමත්ති වෙන. පින්ංව තොරන ගෞද අනිත්‍ය සංඥාව ්‍ර ලක්ෂණයේ වැඩුව. ඊලංගට වෙන යම් සමති දර්ශනා භාාවනාවක යෙදදු නත්වරුන ඒතුළ පහලකන කුසල් ිදන නැවතන එ ආරම්ේද ඥාන සම්ප්‍රයක් කාමාවචර කුල්පිත් පහලගන්න. අර්ම මලි ොක්ව ඒ පහලකනොට ඒ පහල වන චිත්තවාරයක් පාර කකිප ඉර්ධි පාද යදවා. ටින්ම ගෙනනවරන යම් කිසි කෙනෙක් බදු සිරිපාබියස එක මලක් සතුරසිතෙන් ගිලා පූජා කරනකොට කරමය පලේ අදහාගෙන? මේ මල පූජා කරන්නේ තුන්ලවක් සැනසූ, බුදු කෙනෙකුගේ සිරිපාබියස. මේක මහා පිනක් මෙහෙම මලින් පහනින් බුදු සිරිපාපපු දදුන් ආියෙන් ප්‍රතිපත්තියෙන් තහාාගත ධර්මින් හැසුරුණාය ෞකික වශය සැපනලැබ්වා මරණින් මතු දෙව්ලෝ බඹඳලව ගිය, උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කරගත්ත මෙන්න මේ ටික විතරක් උනත් මෙෙහි කරගෙන. ලක් පා කන්න හො රදි පාද ඩනවරුණේ ජීවිත. එනිසා බොදුසු ඉරිදිපාද වල ොර කිසිමකුසල කොට නවා න කරු ේරුගන්න ලාා ඔබ ධර්මයශවනය කන වෙලා මේ ධර්ම සාකච්ා කන වවාේ ඔබේ ජීවිත ඉර්දි පාද වැඩි නොක්ද මේ ධර්ම සාකචාවට ඇති කමැත්තම ඉර්දිපාදය. මේ ධර්මසාකච්චාව යහන කොට සිත්ත පෑදිදියක්ක් වගේ පිරිසුදු වෙන ප්‍රඥාවෙන් ඉර්දිපාදය. මේ ධර්මසාකච්ඡාව හා ඉවරවෙනකං කහැඳී සිටීමට අවසි වීරියම. ඒයිකව හෝමාන්සික වයි පහල වන වීරියම් වීර චෛතසිකයම වීර ඉර්ධි පාදයක්. ඉතින් වන්න බල නොකෝ ඒක ඔබ මේ සාකච් හා අවසන් වෙන කම්ම යම්බඳු ගුසල්පිත් පහල කරනවනක් ඒත් චිත්තයම ඉර්ධි පාදයක්. ඔබ ශ්‍රේ්්‍ර කෙනෙක් බවට පත් කලා පොටින්ම කියවනම් වරුණ මේ ඔක්කෝොම අරබුද්ධ එන්නේ ජීවිතේ මොකක් නිසාද දුකට බයයි. දුකට බයයි. දුකට කැමති නෑ ඉතින් බුදුරජාණන් ව අපේ දේශනා කලා ඉතාම පැහැදිලිව සච්චේ වූ දුක්ක මප්පියන්. ඉඳින් උඹලාට දුකට කැමැත්තක් නැත්නම් දුක ඉපාන. සචේ භායේත දුක්හස්ස දුකට බයයිනම්. ඉතාම පැහැදිලිවදේශනා කළා ආවීවා යදිවා රහෝ. එලිපිත හරි සැඟවෙලා හරි මාකත්්‍ය පාපකංකම්මං පවු්වැඩ කරන්නපා. සචේච පාපකංකම්මං කරිස්සත කරෝතවා. දැංහරි ඉස්සරාට හරි පාපයක් කරනවනං. නැබූ දුක්කා පමුත්තයත්ති අර දුකෙන් අත මිදීමක් නෑකිවවරුණ. ඇතින් උපෙච්චපි පලාය තන්ති ඒකයන්නේ සැඟවීලා පලාගියත් බේරන්න නම්බැකිවවා. එතකට වන්න මෙහෙම පිරිසිදු දහමක් දේශනා කළ තියෙද්දී. අපි අය කනාමැදිරියන් පිබින්න කිසිම ූමනාවක් නෑ මේ ධර්වමාර්ගේ සිතගත්ත පිහිටුවාගෙන. අවංකව අව්‍යාජව නිවතමාන වෙලා. බ්‍රක්්ම විහාරගුණ ටික හදවතය වැඩෙන්න්නේ ඉඩැදීලා. කාම පිපාසේට කාමගින්නට හුවවෙන්නෙන් ඇැතුව. ජීවිත කාලේ බොහම ස්වල්පයක් කියලා දැනගෙන බුදු පසේ බුදු මහරහත් මුනිවරු පහලවෙච්ච පොක්මේ ඒ උත්තුම පවා ඒස අනන්ත ඉරිදියක් තිබිලා පිරිනිමන් වැඩිය. ජාතිධර්මය ජාධර්මයට, ජරාධර්මය ව්‍යාධිධර්මයට ඒසි අල්ල මරණධර්මයට, ඒසි අල්ල සසරට තුරදනම කියලා දැනගෙන යන ගමනක්වරුණ තියෙන්. එතකොට තතාගතයන් වහන්සගේ ශාසනය තුළ මේ ජීවිතයට යම් බන්ධු වූ ප්‍රශ්න කරල තත්වය නැතිවෙන න එවවා අුන්ගේ ජීවිත්වල වැරදි නිසාහ අනුන්ගේ ජීවිතවල ාවිතය නිසා වෙනව කියල සලකන්න ඉක්මන් නොවී හේතුබලවසින් දකිින්න්න ඕනි. හැමදා අපි ප්‍රශ්න දකින්නවරුණ මේ බාහිට ලෝකෙන් අපට එල්ල වෙන පීඩැනයක් ආඩනයක් ලෙසනි ඇතුකොට සැබවින්ම මේ කර්ම පලදාම හේතු බලදාමට බා බලනකොට. චතුරාර් සත්වයට බා බලන කොට බරුණ අපට ඉතාම පැහැදිලි මේ සංසාර දුකක් අපට තියෙනවා. අවිද්‍යාාව නිසායි? ංස්කාහර ධරම පවතින්නේ. සංස්කකාාර ධරමනිසායි, ප්‍රතිසන්ධති ප්‍රෘති විපාක වි්ඥාන පහලවෙන මගින් තමයි මේ නාමරුප පරම්පරාව සංඛයාත, දුකසත්වයාට ලැබෙන්නේෙ කලකට සතරාපායි, කලකට කාමාවචර සුගතියේ කලකට බ්‍රහ්මලෝක, හම තමයි සංසාරය අපි සැරි සැරුවේ. ඒ ගමන නිමාගරණට හිතුවක් කාර නොවී වරුණ. අමුතු ආඩම් රයකින්, අපි ච ප ච ේ ල් තුවරතු ෙක දුකරගත්ත පමන උගතුන් ජගතුන් සමතුන් ය කියයා අමුතු පරි ල් ි ව න්න නැතුව. තුන්ලවක්ැසුවූ හා මනිිවරයකුගේ බුදු කෙනෙකුගේ දහමක්මේ හිෙන්න කියන. අනන්ත සසරක පාරමිතා බලයෙන් මතු කළ සනාතන සත්යක් මගේ කනවැකන්නේ කියන අවබෝධීෙන් මේ සාාසනයට පිවිසෙන්නුවනිවරුණ. සැනසිල්ල හොයාගෙන එම නත්තන්වරුණ මේ අමුතුව ආඩම්බරයක් තරගයක් හොයාගෙන නම සසරකින් අතමිදීම පතා සියල්ලෙන් අතමිදිදීම පතා. ඒවරුණ. ම ඇත්තරම සනාාසම මහිත අපි දැන්දැන් ක්‍රමත්‍රමයන් මේ ධර්මයට හරි හැටි ්‍රේශ වන්න ංග තනන්නේ මේ හොඳ පිවිස්ස මක්කඔබට ඔබි ජීවිතේයටදැෙන් අලුත් අවරුද්දකළු පශයක් කියන්නේ බොහ දෙනෙක් නවුම් වෙන්න හිත නවස්ථාවක්නේ. හදි අපි ඇම දෑම කරන්න මකක් දරුත්වර්ශය තුළ පලවෙනි දස දෙක තුන. බොහම නැවම් විදියට හිතන්නවාය කියල පටන් අරගෙන අනුන්ගේ කුණු කන්දල්මන හොයන්නේ. අපිට ප්‍රශ්නාවත් අනුම් පිට දාලා ඒ මතමන අපි ඔහෝ වෙලාවට ගැටෙන රත් සහ කරන්නේ අවහන්සේ ඇත්. ඇ මේ තියන ජීවිතය සැබෑ දුක මේකයි කියෙල පෙන්වල දෙදින බුදුරජණ වහන්සේගේ මඟ පෙන්වී වානුවන්. ඉතින් ඒක වටහගන්නට පෙළඹන්නට ඕන අපි අර බොහන්ස සීපත්කරපු කාරණාව, කෙටිකාලය අපට ජීවිතය ලැබි තිබෙන්න්නේ ස්වනාාන්ස දැන් මරණාසන්න ොත වෙනකොට අපි කොච්ච රසරණන්න වෙනද කෙ හිතරනි ස්වවිනාන්ස අවසාන චෘතිසිතට. අවසාන චුතිසිතට අපි හැමවිටම හරිහැටි පොහොුණුවෙලා පුරුදු වෙලා ඒ සඳහා, පෙර සූදානමක් ඇතිකරගෙන තිබුණ නැත්තම් කොච්චරකුසල් එන්න පුළුවන් ස්වායනසුයි මැරණ මහොතිස්වාමිනාන්සපිට අපි කරපු අකුසලයාන් කුසලයන්ට වඩා සිහිපත්වීම ඉඩකඩක් තිබෙනවා කියෙන මටහිතනෙනවා ස්වාමිනාන්සේීම වෙන්න පුලුවන්ද ඒක අනතුරදායකද අපි පෙර පුහුණුවක් ඇතිකරගන්න ඉර්දිපාද වැඩීම තුළ අවසානයේ මරනාසන්න චිත්තවීතීන්ට අපිට මොනවාගේ ශක්තියක්කිකතු කරන්න පුළුවන්කම තිබෙනවාදස්වාවිිනාහස. පින්වත් වරුණ ඔබ හලතියෙනවා, දුරජාණන් වහප දේශනා කළා මරණින්මත්තේ නිසැකවම දුගතියේ නොයන්න අවම පරිච්චේ දීන්න ගෙන තමයි ෝතාපනනාාරයන් වහන්සේ එතනි නි නාරයන්හල ගොමත් දුගතයනර රාතන්නස බිරිවන් පාන තකොට වරුුණ. එහෙනම් ඉතා ස සෝතපන්න වීම කියන්නේ සක්කයදිට්ටිය නැතිවීම. සක්කයි දිද්්‍යි නතිීම කිය ආත්ම සංඥාව නැතිවීම ඊළඟට සීලබත පරාමාස නැතිවීම. ඉල්ළංඟට විචිචිත් සාහම නැතිවීම. එතකට චිචත් සසාාව කිය තුනරුවන්හසල්ලා කිරේ. ඒ බද්ාධියටතැන්කිින් ඇතිබන්නාවූ කොකුස් කිරීම් සැකිරීම ඔක්කොම ප්‍රහාණය වෙනවා නියතයි ඒ කාන්තෙන් තාගවන්න සම්මා සම්බුද්ධයි. ධර්මේසාක් කාහතයි සංගල දෙෙස පටිපන්න එකක්ලේ හදවතේ අදහස අවබෝධයෙන් තහාවර වෙනවා. එතකට අන්න්‍යතන තමයියා දොගතිය නොයන තැන. ඒහනම් සක්කාය දිිට්ටිය ආත්ම සංඥා විතුර වෙලා තියෙන කම්මේ නාමරුප පරම්පරාව. මමය මගේ කියලා පරාමර්ශණයකනු ඒතාක් පෝනම මොහොත්තක ඒ සත්වයාට. මරනා සන්නයේ දීවරුණේ කොච්ච කුසල් කල්ලා තිබනත්. ඕන මකුසලක බලපෑම කර නතුවෙන්න හිඩ තියෙනවා. ඒකාන්ත කල නිවේ වරණ මේ කියන්නේ. පින්ටැස් කරන්න හැමෝම මේ අවසානි කරන්න දෙන්න කරපු පුංචාරි පාපියන් මතුවෙල දුගතය නිරේ බටනවා කියල ඒහම මන්දෝ සහහිකරන්න නෙමේ කියන්නේ. පින්ටැස් කඩපුගෙනට රැකවරණය තියෙනවා. එයා යබ්බහුල කරමය කරගත් එකුසලේ නම්. ඒයාගේ ජීවිත වැඩිපුරම සිද්ධ වනේ පුං්්‍ය පාරමිතාව දියුණ කිරීමම්. ඒ එබන්ඳ වූ අදහස්සේ මරණනාසානමේ හිත්වල යෙනව කලප පින් සිහිකල්ල දෙවා හැබයි යගේ ජීවිත වැඩිපොරුම හිත ගත භාවිතයට ගත අකුස්සලේ තුළන ඒනම් වන්න වැඩිපුරු හි වෙන තියෙන මොවත්. න අපිට සාමාන්‍යෙන් වුවනින් තේරනවනේද අපි ජීවිතේ වැඩ්ඩිපොඩම මේ හිතගත පොරුදු ගරබූ අරමුණු තියනවන පොරුදු කර විෂයක්ක් තියෙනවන ඒක නේද ජීවිතය හුරුපුරුදුවිශයවෙන්නේ යම්. ආදක හරි අම්බු බ ටුව ට වැඩක් පොලරන්න හු න ඒකනයාට හුරුමදේ. අපිතම අතින් පයින් වනත් ජී ම රැකිරක්ෂාවක් වන්න පුරුට ද ට ර ල න ද ට පසේ තකොට ගො තැබත් ගැන නොදන්න න ගො තැන්බත් කරන්න බැන වෙනය වානි ැකයාාවගන්න නොදන්න කැෙ එක කරන්න ැන නගේ සිත්ත කොසලේ හර කරන ොසයක්වේ දානාද දස කුසල කරමය හුරු කරානම්. ඒ හුරුව ඒට මරනාාසන ොහොතේදීත්. එඇමිටත් ඕන හොතක ඕන ලාලක මතුකරගන්න පුලන් ඒ අදහස් ආර්ජනා කරන්න පුළුව. එක සාරානීයයි. එතකට පින්ටස් කල්ලා තියෙනවන වැනිි වැඩියෙන් ඒකනයා බහුල කරේ ගිහිවේවා පැවිදිවේවා මරණනාසන්න සමය අසරන මොත්තදදි අරකර පුදවල් සීම වවා ඇදකොට දුගකට විපතකර වැට න්නේන. හැබයි යාගේ ජීවිත වැඩිපුරල්ලති අකසල්න්න අකුසාසීවිතන සිහිවන එක වැඩිවරුන. වරන මැරෙන්න්න මොහොත්තකට හරිකලින් කෙනෙක් සෝතාපන්න වඕනොත් අඩ මේ අවුදු පනස් ගානක්. මනුස්්‍ය ගාතනයක් කරපු අලුගෝසවා අවසානය සුගතිය ගයාානේ. ඒ අවසාන මොතකරපු කුසල නිසා කිසිම කුසලයක් හරියට නොකරින්දල්ලා බත්පතක් ොයයාගන්න අපපු සුප බද්ධ මඟපල්ල බල දෙවුලම ගාන. ඒතුවට වර්ම අවසාහන මොහොතය අපි ඔක්කොටම යටත් පිරිසෙන් සෝතාපන්න වුත් ඒ අවදාාන නොක්කොමීවරයිවරන. එනිසා එතින් එයා කිසිම අවධාන දුගති අවධානම කයාටනෑ. දගතය අවදාානමකුන්ේ සසර අවධානම බෝම සීම සහිත වෙන ආත්ම භාවහතකින් ඉවර වෙනවා. උපරීම. භවකට යන්නේනෑ හැ එත මෙහායින්න අයට බරුණ සක්කායිදිට්ටේ තියනක. අවධානම තියනවා. දැන් අපි දරන පුර ගල ජීවිතය මංග පල නොලැබවා කියන්න කෙනෙක් ඇබයි මේ තුම් බුදුසුනේ තිසරණය පහිටපුගෙන දුගතියන න හගතු ම දේශනා කරන්නේ ඒ ජ බුද්ධන් සරන ගතාසේ නතේ ගමස් සන්ති පාය. එනිසා මෙතැනින් පස්සේ සුගතියකටයාව.ඇතකට අපි මේ සුගතිකට යන්නේ මේ ධරම අවබෝධ කරගෙන සැනසීමට අවශ්‍ය කරන කල් ත් පත් න ොරගන්න කිය. ඒම හිතන් නැතුව හොදු ඒ සුගත යම් ඳු සැපතක් වෙනවාවනම් ඒකටත් මුලාවෙලා යන්නගේ යොත්තේීම මේ කුසලේ විපාකය අවසන් වචදාට එදටයිම සසරට වැටේ එනිසා ඉතාම දක්ෂ වන්නවනි වවරුුණ මරණය ජයගන්නත් ඕෝනි සසර ජයගන්නත් තෝනි. ඒම ස්වාවිනාස ප්‍රතිකුණ මේ ධර්මය තිබෙන අකාලික්ක ගුණය හිැන්නේ. අපිට මේ ඉන්න භවේම ප්‍රතිපරදායක කරගන්නට පුල් වනය ඔබහන්සේ කියන අවසාන චිත්තවීති හැදන විට තට අපි ඒ සඳහා පෙර පොහුණුවක් ලබල ධර්මයේ යෙදිද හිටිය තුල අකාලිකවක ප්‍රතිඵල ඉ මත්තයෙන් අපිට මැරැන්නට මත්තෙන් අපේ ජීවිත රිකතු කරගන්න පුළුවන්. පින්වත්වොරු ඒ කාන්තෙම්පපුළුවවා. මේ ජීවිතෙ මේ භාවිතය තුළ මේේ අද අදම සැනසිලි වවිඳම යන ගමනක්. ඒකයි මහග්‍යතුන ස්ථා පහැදිල්ව කාර්ණය දේශනා කළ. හොඳයි අද දසට අපට සමුගන්නට කාලවවෙලා වඋදාවෙලා තිබෙන ඉතින් බලන්න මේ ධර්මය තිබෙන වටිනාකම. මැහදන්නේ අමිල වූ දහමක්. ලෝතුරු බුදුන් කෙනෙක් බදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහලවීම නිසාවෙන් මයි අපි වැටීතිබෙන අඳුරෙන් අවිද්‍යාවනම් වූ අඳුරෙන් ගැලවෙන්නට අපිට අවකාශ ලැබිල තිබෙන්නේ. එනිසා එවැනි ඒ අවකාශයක් ලැබුණු මොහොතකහි ප්‍රතිඵල ලබන්නට මැලිවෙන පුද්ගලයපොච්චරආසරණද. එනිසායි ආසරණ මිනිසකු බවට මනුෂ්‍යයකු බවට පත්වන්නට ඔබ සිහිනෙක්කු දුන්වත් හිතන්නට එපා. ඒසඳ ඔබට දවස්ථාවක් තිබෙන ොද ගඟ පෙනවීමක් තිබෙනවා ඔබේ ජීවිතය හැඩගස්වාගන්නට ඔබට මනාලෙස මගපෙන්වීමක් අප ගෞරවනයම හාසංගරත්නය ලබා දෙනො විශේෂයෙන්ම පෙනෙත්තහනයට නිරි දසිත්න සපපුයි අපි ෞරවනය පූෂණීය බලංගොඩට රාධස්වාමන් වහන්සේ ඒ මගමයි කියයා දෙන්නේ පිනාඩුවයට පින වඩන හැටි පින බලවත් කරගන්න ආකාරය වගේම එ පින තමන්ගි ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නට හේතුකාරණාවක්බාට පත්කරගන්න කොහොමද කියන කාරණය හ නාකොට වික්‍රහාරල බෙනවා පිංවත්වරුණ ඒළඟ කාරණය අපි දැන්මේ දැ අභිනාාවවර්ෂයක් තමයි අපට ලැබෙන්න්න වියවාහාර වශයෙන් එතකොට බරුණ ඒකද අපි අපේ පිරිසට මෙන්න මේ කාරණයසිහිපත්කරු. බුදුරජාණන් වහන්සේ සියල්ල දකිනවා. අපේ ජීවිත පිල්බඳව භාග්‍ය තුන්හසේදිරී අය කිසිීම රහසක් නෑ. එනිසා අපි එහෙම හිතල්ලා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ අප ශස්ටෝන් වහන්ේ. එනිසා අපි හදවතින් ඒ ශස්ටෘන් ොහැපළඟ අවංකවෙමු. අපේ වැරදි අඩු පවර්තුන අපිම ඒවා වහගන අපිම පීඩාවට පත් නොබී. බුදුරජාණ ව දේශනා කරන්නේ සුචන්න මති වස්සති. වැඩි වැඩියෙන් වහගන්න ගල්පනා කොත් හොඳටම තෙමෙනක අකුසලවරුසාාවේ. එනිසා විවටන් නාති වස්සති. ඒ අර අපේ හදවත්වල තියෙන අකුසලේ හෝවෙනයම් වැරදි පුරදු ඒව සංඟවාගන ඉන්න ස්වභාවය අපි ඉවත් කල්ල බාගෙතු නාසි ඉදිරිී අවංක වෙලා කටයුතු කළොත්. අපට පොළුවන් වර්නොත් දිනන්න මේ ගමන. එනිසා ජන්නං විවරේත් වැහුම් මොක්කොම අයින් කරලා. අවයාජ මිනිසු වෙන්න බුදු සිරිපාබියස. ඒවන්තන් නාති වස්ස තිහෙම වුනොත් මේ සසරී තියෙන නුරාවරුසාාවන්ගින් ඔබට තෙමෙන්ද වෙන්නන. මේ ජීවිතයත් ස්ුවපත්වේවි ඊළඟ ජීවිත තිබුණොත් ඒත් සුවපත්වේවි සසරින්ම අතෙමදෙන්ට නැබේවි. එ වැහුම් සියල්ල ඇරලා ඔබට මේ කෙලෙස්වරුසාාවෙන් නොතෙමී ජීවිතයේ ජයගන්නට බදධ දේශනාවට අනුවම අපට මග කියාදෙන නිරිදා සිත්නෙ තසුපේකරු දේශකාණන් වහන්ස අති පූජනය වදනීය පළංගොඩ රාධස්වාමි වහන්ස මේ අභිනවර්ෂය තුළ කැළැන්ඩර්වර්ශය තුළ අපේසිත් ධර්මයත්තෙක්ක බොහොම සමීපලිපෙසින් බද්ධ කරන්නට අද මෙවැඩ සටහන ධර්මදේශනාව ධර්මසාකච්ඡාව ඉ වහල් වූවා නොුවනුමානයි. ඉති ඒනිසා පේසිත් ප්‍රමෝදයට පත්වී තිබෙන්නේම ධර්මයි. හිති නේනිසා ඒ. සෑම් සිතකම ඇතිබුණු කුසල චේතනාවන් එක්ක ඒ කුසලයන් අපි බොහොම ගෞරෝසිි ඔබහන්සසිට අනුමෝදන් කරනවා ඔබහන්සේ මේ කරන්න වූ උතුම් සත්ක්‍රියාවන්. මේ කරන්නා වූ ධර්මය පෙන්වාදෙමින් බුදුරජණන් වහන්සේගේ මේ උතුම් දහම්මග තවත් ශක්තිමත්ව නියලෙන්න්නට අබහන්සේට ශක්තිය දෛරිය මැතිවේවා. නිදුක්කින් නීරෝගීව මේ සම්බුද්ධ ශාසනයේ තවත් එකලු කරන්නට බහන්සේට හැකි වේවා ඒ සියලු කුසලයනුත්. තුඹූ තු සක්්‍යේ ධර්මාවවබෝධය පිනිස්සම හේතුවේවා කියෙලාමේ අලුත්තුවර්ශ්ියයට පවිසෙන මහොතේ අපි ොහොම ෞරවසිතෙන් අප සියලු ශ්‍රාවක්‍යන්නේය එක රශී කරගෙන පාර්ථනා කරනවා අපිස්ව වන්හස. සාධු සාධූ සාධ මමත් තාශිර්වාද කරනවා මේ අමාදහමින් ලොවසානසන එවුදෙසා ඇපකැපවෙලා ෘතිය රැකිාව ඉක්මවා හදවතින්නේ මහම මෙවරෂ්ඨ කරන පින්වත් වවරුණනටත්. හැමදිනාටමත් විශේෂ නනිත්තෙ ෆෙම් කාඩි මන්ඩලි සසිලු දෙනාටමත් එබගේ මේ අපි අතිබූජනය පින්වත් ස්වාමීින් වහන්සේලා මහා සංගරද්්‍යි සීලූම ස්වාමින් වහන්සේලාටත් ත්‍රයිනිකායික මහනායික ස්වාමින් වහන්සේලාටත් එබගේම සැද හැති ගිහි ශස්්‍රාවක සීලු දෙනාටත් මෙ මේ හෝති මුහම හොඳ දිෂ්ඨානයන් පිහිටුවාගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මේ හැසිරිල්ලා හැම දුකක්ම දුරු කරන හැම සතුටක් මූපදවාගෙන භාග්‍යවතුන් වහන්සේ ශාන්තව වැඩි මග ගමන් කරන්නට හැම දෙනාට වාසනාවේවා කියල මම හදවතින්ම ආශිරවාද කරනවා. තුනරුවනි අනන්ත ගුණ සත්‍යයක් මේ මහපළව පවාය පිළිගත්තා අය සත්‍යයානු භාවයෙන් හැම හදවතක්ම නිවී පහන් වේවා කළ මෙමුළු ජාතියටම මම ආශිරවාද කරනවා. සාධෝ සාධෝ සාධෝ. ඔබහන්සේගේ ආශිර්වාදය පුුණ්‍යානුමෝදනාව ගෞරවසිතින්. හිතට එකතු කරගනිමෙන් අද සිත්නෙ තසපු අපි නිමාවට පත් කරනව තවත් සද්දිනකින් එළඹෙන ඉරිදාදිනයේදී ඔපි ජීවිතයට මේ හා සමාන තවත් වටින වූ දහම් පදයකින් අපිස්වාමින් අහන්ස ගනු ශාසනාව ලංකිරීමපේක්ෂාවෙන් හැම දෙනනාටම තිරවන්සරණයි.